කැම්පෙන් එක පටන් ගත්තේ මේ වෙලාවේ හොඳම කෙනා ඊට පස්සේ පුළුවන් ශ්‍රී ලංකා IMF එක දැන් ආර්ථිකය ගැන කතා කරලා IMF ගැන කතා කරලා එකපාරට ලඳ බොළඳ කැම්පේන්ස් ටිකක් යනවා රෝසමල් ගෙනල්ලයි මේ තමයි අපේ ලොක්කා අපි ලොක්කට ඒ තැන්වලදී මම දැක්ක යාගේ නොගැලපීමක් ඒ පුද්ගලයාගේ පෞරුෂයත් එක්ක ඒක එයාටත් දැනුණා ඒ සජිත් ප්‍රේමදාස කැම්පේන් එක ඇත්තටම මතකේ රැඳෙන ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම ලොකුවටම ගියේ නැහැ. ඔයාට පුළුවන් ද එහෙම එකක් කියන්න නිකන් විරාජ්? ස්පෙસિෆිකලි මොනවද? ස්පෙસિෆිකලි නැහැ. ටෙක්නොලොජිකලි ඒ අප්ඩේටඩ් මෙහෙමයි මෙහෙමයි. එයාගේ දැක්ම මෙහෙමයි කියලා කිව්වට එයා ස්ටේජ් එකේ කතා කරේ නැහැ මේ දේවල්. එයාට තවත් සාම්ප්‍රදායික පුද්ගලයාගේ පෞරුෂයේ දැක්ම අර සමහරලට 1990 ගණන්වල 80 ගණන්වල තමන්ගේ තාත්තගේ කාලේ ලංකාවේ NPP එකට පොඩි මඩ කැම්පේන් ටිකක් ගියානේ ඒකේ ඊට විරුද්ධව. මේ මඩ කැම්පේන් වෛරල් වුණා. හැබැයි ඉෆෙක්ටිව්නස් එක නැහැ. දැන් මම ඡන්ද ඉල්ලනවා නම් මටම මඩ කැම්පේන් එක රන් කරගත්තා නම් ඊට වඩා වාසි. මේගොල්ලන්ගේ ගියේ රට අනුරට කියන කැම්පේන් එකනේ. ඒගොල්ලන්ට කියන දේවල් තියෙනවා. මොකද ඒගොල්ලෝ බලයට ඇවිල්ලා නැහැනේ. ඔය දෙක නේද ඔයගොල්ලෝ විඳ විඳ හිටියේ මෙච්චර කාලයක්. අත්තටු තමන්ගේ නම් කොහටද පියාඹන්න බැරි. අනුර ඇවිල්ලා ටීවී එකේ කියන එකයි ස්ටේජ් එකේ කතා කරන්නේත් ඒ දෙයමයි. සමහර තැන්වලදී පිටපණින් කියනවානේ 88 89 කොමන කියන්නේ. බැට කාපු මිනිසුත් ඉන්නේ නැති බැට නොකාපු මිනිසුත් ඉන්නේ නැති. ඒ කට්ටියට සමහරලට රතු පාටත් එක්ක බෙල් එක ජවිපේ කියලා දකින්නකොට පොඩි චකිතයක් බයක් හැබැයි ඒක වෙනම ආදරණීය පාටක් රෝස පාට දම් පාට ජාතික ජන බලවේගය නාමල් රාජපක්ෂ චන්දිල්වෙත් පොහොට් වෙන්නේ මේ පක්ෂෙම්මනේ 169ට වැඩිය ගත්තු ඡන්ද ටික 103ට වඩා පොඩ්ඩයි වැඩි උනේ කුරහන් සාට් එකේ දාගෙන තාත්ත වගේ මුඩු රැවුල තියාගෙන ආවා වෙනම අනන්‍යතාවයක් නාමල් රාජපක්ෂ කියන පුද්ගලයාට තිබුණේ නැහැ නාමල් Tamanටම අනන්‍යතාවයක් ගොඩනගා ගත්තා නම් එයා සමහරවිට ඔයිට වඩා ඡන්ද ගන්න තිබුණා ඕනම ජරාවක් ගිහිල්ලා මාකට් කරා කියලා ඔයාට ඒ මාකට් කරගන්න බෑ දිලිජ් ජාවිරමැතුමා ගැන පොඩ්ඩක් කතා කරමු මොකද ඔව් එතුමා නම් ඉතින් කොහොමද TikTok වල ගොඩක්ම වෛරල් වුණානේ අපිලගේ හාමුදුරුවෝ හැබැයි ලැබිච්ච ඡන්ද ප්‍රමාණය කීයද 6000 ගන්න එතන ඔයාට තේරෙනවද කොයිතරම් දේවල් වෛරල් වුණා බිස්නස් ඇඩ්වයිසර් හැමදාම උත්සාහ කරේ ඔයාට අලුත් දෙයක් ලබා දෙන්න. ඉතින් මේ අලුත් දේවල් ගැන කතා කරනකොට අපි එදිනෙදා වෙනස් වෙන දේවල් ගැන කතා කරනවානේ. ඉතින් සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ලංකාවේ අපි හැමෝටම සුවිශේෂී දවසක්. ඒකට හේතුව තමයි 9 වෙනි විධායක ජනාධිපතිවරයා තෝරගන්න තිබුණු මැතිවරණය තිබුණේ එදා. ඉතින් ඔයා බලනවා ඇති මේ බිස්නස් චැනල් එකක් වෙන අපි මොකටද පොලිටික්ස් ගැන කතා කරන්න යනවද කියලා. නෑ එහෙම දෙයක් නෙවෙයි මේ වෙන්නේ. හැබැයි අද දවසේදී මම කතා කරන්න අද අපි කතා කරන්න යන්නේ මේ එක එක කැන්ඩිඩේට් ගේම නැත්තම් මේ ජනාධිපතිවර අපේක්ෂකයින්ගේ හැම කෙනෙක්ම ප්‍රොමෝෂනල් කැම්පේන් එකක් කරානේ. කියන්නේ ඒගොල්ලෝ ප්‍රොමෝට් කරා Facebook වල නම් අපි දැක්කා Meta වලට මෙච්චරක් ඇඩ්වර්ටයිස් කරා කියලා වෙනම ගියා. හැබැයි අපි නොදකපු ගොඩාක් දේවලුත් තියෙනවා. මේ හැම දෙයකින්ම බිස්නස් කරන අපිට දෙයක් ගන්න තියෙනවා නම් ඒක ගන්න එක තමයි අපේ අරමුණ. ඉතින් මේ ගැන කතා කරන්න මම හිතනවා මම එන්න කියලා කිව්වේ ආරාධනා කරේ ලංකාවේ මේකට සුදුසුම පුද්ගලයාට. ඉතින් ඔයාලට මතක ඇති අපි පංචේන්ද්‍රයටම මාකටිං ගැන වීඩියෝ එකක් කරා මේ වගේම එපිසෝඩ් එකක් කරා ගොඩක් අය බැලුවා. ඉතින් මේක Facebook එකේ මිලියනයකට වඩා බලලා තිබුණා. ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි ලංකාවට අද මාකටිං වලට නැතුවම බැරි විකසිත වීරසිංහ තමයි අද දවසෙත් අපිත් එක්ක එකතු වෙන්නේ එක එක අපේක්ෂකයාගේ මාකටිං කැම්පේන් එක ඇනලයිස් කරන්න. පටන් ගන්න කලින් මේ දෙය කියලම ඉන්න ඕන. මේක කිසිම අපි කිසිම අපේක්ෂකෙක් ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් නෙවෙයි මේක කරන්නේ. දේශපාලනය ගැන නෙවෙයි අපි කතා කරන්නේ. ඒකෙන් අපිට ගන්න පුළුවන් දේ අපි කොහොමද ව්‍යාපාරයට මේක පාවිච්චි කරන්න කියන කාරණාව විතරමයි කියන එකත් මතක තියාගන්න. විකසිත දෙවෙනි වරටත් බිස්නස් ඇඩ්වයිස් චැනල් එකට ආයිබෝවන්. අපි පටන් ගමුනේ අර මුලින් මං කිව්වා වගේ මේක කාටවත් බයස් එකක් නෙවෙයි. හැබැයි ඔව් අපි කතා කරන්න යන්නේ විකසිත මේ පාර ඡන්දෙදි ගොඩාක් අය ඇඩ්වර්ටයිසිං වලට ගොඩක් වියදම් කරා. මෙටායි කියනනම් අපි රිපෝර්ට්ස් දැක්කා. ඒ වගේම මේ මාකටිං වලින් මොකද මං විකසිතත් එක මේ කරන්න කලින් කතා කරපු වෙලාවට විකසිත මට කියපු දෙයක් තමයි මේ ඡන්දෙදි වෙන්නේ තනිකරම පර්සනල් බ්‍රෑන්ඩින් වැඩක් කියලා. නිකම්ම මාකටිං වලට වඩා. එතනින්ම පටන් ගමු අපි. ඔව්. ඒ විරාජ් පර්සනල් බ්‍රෑන්ඩින් අපි පුද්ගල සන්නාමකරණය අපි කියනකොට අද ටොපික් එක පුද්ගල සන්නාමකරණය නෙවෙයි. අපි ඇත්තරම මේක අර ආ විරාජ් එක කිව්වාගේ මමත් ඒක කියලා ඉන්නම්. අපි මේක මේ කරන්න හේතුව ඒ කියන්නේ එක දේශපාලන පක්ෂයකට එහෙම නැත්නම් අපේක්ෂකෙක්ව උඩින් තියන්න තව කෙනෙක් පල්ලෙහැන් තියන්න තව කෙනෙක්ට පක්ෂපාතී වෙන්න එහෙම නෙමෙයි මේ දේශපාලනයේදී යූස් කරපේ මාකටිං කැම්පේන්ස් තියුණා ඇඩ්වර්ටයිසින් කැම්පේන්ස් තියුණා ප්‍රොමෝෂන් කැම්පේන්ස් තියුණා ඒ පුද්ගල සන්නාම ප්‍රවර්ධනයේ තියුණා මේ දේවල් වලින් අපේ ව්‍යවසායකත්වයට එහෙම නැත්නම් ව්‍යවසායකයන්ට මොන හරි දෙයක් උකහා ගන්න තියෙනවා නම් අන්න ඒ දේ තමයි අපි මේ අපේ ඔඩියන්ස් එකට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේමයි පුද්ගල සන්නාමකරණය කියන ශේෂ්ත්‍රිනුත් යම් කිසි දෙයක් උකහා ගන්න තියෙනවා නම් අපිට ඒකත් අපි මෙතනම කතා කරන්න පුළුවන්. අපිට මේ සාකච්ඡාවේ මුඛ්‍ය පරමාර්ථය සමාජයට යමක් වැඩකට ඇති දෙයක් දෙන එක දේශපාලන අර පෞගිය ඒ ළඟදිම තිබුණ ප්‍රෙසිඩෙන්ෂියල් ඉලෙක්ෂන් කැම්පේන් එකේ.
අනිවාර්යයෙන්. ඉතින් විකසිත කිව්වා වගේම විකසිත ඔය දේ කියනකොට මගේ ඔළුවට ආවේ ගරිල්ලා මාකටිං. මම හිතන්නේ අපි දෙන්නම් බලපු ෆිල්ම් එකක්. ඊට පස්සේ මෑත කාලිනුව කූඹියෝ බට මතක් වුණා. මේ මේ කොහොමද කැම්පේන් එක යනවටත් වඩා මේ ස්ටෝරි එක ලස්සනට ගැලපෙනවා කියලා බට හිතුණා. කොහොම වුණත් විකසිත අපි කතා කරන්නේ මේ හැම කෙනාම මාකටිං කැම්පේන් එකක් ඒගොල්ලන්ගේ පර්සනල් බ්‍රෑන්ඩින් ගොඩක් දේවල් කරගත්තනේ. අපි එක එක්කනාගේ වෙන වෙනම ඇනලයිස් කරමුද? අපි කී දෙනෙක් ඇනලයිස් කරනවද අද? අපි දැනට මේ අපිට මේන් ප්ලැට්ෆෝම් එකේ හිටියානේ. එතකොට ඔතන හිටපු ජනාධිපතිතුමා රනිල් හිටියා. ඔව්. අනුර කුමාර දිසානායක හිටියා. ඊට පස්සේ සජිත් ප්‍රේමදාස. අපිට හතරවෙනියට නාමල් රාජපක්ෂත් ගන්න පුළුවන්. මොකද හේතුව මේ හැම ලයිෆ් ස්ටෝරි එකකින්ම මේ කැම්පේන් එකේදී හැම කෙනාගේම අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට කියලා කියන්නේ ව්‍යවසායකයන්ට, ව්‍යාපාරික ප්‍රජාවට, අලෙවිකරණයට උකහාගත යුතු දේවල් ගොඩක් තියෙනවා. ඔව්. විකසිත ඊට අමතරව අපිට තව කවුද අපි දැන් මේ වෙනකොට ඇත්තම මේ අපිලගේ හාමුදුරුවෝ කියලා ගොඩක්ම ජනප්‍රිය වුණා. බත්තරමුල්ලේ සීල රතන හාමුදුරුවෝ. ඒ වගේම අලුතින්ම දේශපාලනයට ඇවිල්ලා දිලිත් ජාවීර මැතිතුමත් ඉන්නවා. අපේ චැනල් එකේ ඉන්ටර්වියු එකට අපි ආවා. හැබැයි දේශපාලනයට ඉන්න කලින් අපි කරේ ව්‍යාපාරිකයෙක් විදියට. එතන මාකටිං කැම්පේන් එක ගැන තව පොඩ්ඩක් කතා කරමුද? ඔව්. අපි කාගෙන්ද පටන් ගන්නෙ? අපි පටන් ගමු රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමායි. හරි. එතකොට රනිල් ගත්තේ එයා ස්වාධීන අපේක්ෂකෙක් විදියටනේ විරාජ් ජොතෙන්ට තරම් කරන්න ආවේ ගෑස් සිලින්ඩරේ කියන ලකුණෙන්. හරිද? එයාගේ කැම්පේන් එක පටන් ගත්තේ ඔයා අහල ඇති ඒ කාලේ ටිකක් වෛරල් වුණා මේ මේ ස්ට්‍රැටජි එක. නිවුස් ජැකින් කියලා. නිවුස් ජැකින් මම නම් දකිනවා නිවුස් ජැකින් එක හා සමානවම ටීස කැම්පේන් එකක් විදිහටත් ඒක දකිනවා 50-50. එතකොට ඕක පටන් ගත්තේ ඔයා දකින්න ඇති ආරංචියේ සුබයි කියලා. ඔව්. හරිද? එහෙම නැත්නම් ආරංචියේ සුබයි ඊට පස්සේ රනිල් මේ වෙලාවේ රනිල් තමයි කෙනා ඒ වගේ පටන් ගත්තනේ. එතකොට එහෙම පටන් ගත්තු කැම්පේන් එක පුළුවන් ශ්‍රී ලංකා කියන එක වෙනකන් විශාල පරිශ්‍රමයක් සහ වියදමක් දරමින් ඇදගෙන ආවා. ඕක හොඳ කෝපරේට් සමස්තයක් වශයෙන් කෝපරේට් කැම්පේන් එකක් විදිහට ඒක කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එකක් විදිහට හරි සාර්ථකයි. හොඳ PR කැම්පේන් එකක්. එතන පටන් ගත්ත නිවුස් ජැකින් කියන එක මම දැන් නිවුස් ජැකින් කියලා කිව්වම අපේ ඔඩියන්ස් එකට සමහරලාට එක පාට මේක ටර්ම් එක අහලා ඇති. නිවුස් ජැකින් කියලා කියන්නේ ඒක නිවුස් එකක් විදිහට සමාජගත කරනවා කැම්පේන් එක පටන් ගන්න එහෙම. හරිද? එතකොට ආරංචිය සුබයි. මොකද්ද මේ සුබ ආරංචිය කියන එක මිනිසුන්ට කියුරියොසිටි එක එහෙම නැත්නම් කුතුහලය අවශ්‍යනෝ මිනිස්සුන්ට. එතකොට මම ඒක අර ටීසර් කැම්පේන් එක ප්ලස් නිවුස් ජැකින් කියන නිවුස් ජැකින් එකෙන් ක්‍රියේට් කරලා ටීසර් කැම්පේන් එකට කියන්නේ කියුරියොසිටි එකක් රෝස් කරා. කුතුහලයක් ඇවිස්සුවා මිනිසුන්ගේ. එහෙම කරලා තමයි යා ඒ මම හිතන ඔක්කොටම කලින් පටන් ගත්තේ මේ කැම්පේන් එක නේද ලංකාවේ. වට මතක් වෙනවා විකසිත ඔක් කියනකොට ඔයාලට මතකද සිරස ටීවී එනකොට ලංකා වටේම ගහන් ගියා සාමාන්‍යයෙන් අසාමාන්‍ය දෙයක් කියලා. ඔව් ඒ ටීසර් කැම්පේන්. ඒ ටීසර්. ටීසර් කැම්පේන්. දැන් නිවුස් ජැකින් කියනකොට ඔව් ටීසර් කැම්පේන් එක ඉෆෙක්ට් එකක් විදියට ආවට අර නිවුස් ජැකින් කියලා කියන්නේ ආරංචියේ සුබයි. ආරංචියක් නිවුස් එකක්. ආ හා හා හා. මොකද්ද නිවුස් එක කියලා කියන්නේ? ඒ කියන්නේ මේ කෝපරේට් ප්‍රොඩක්ට්ස් වලටත් මේ කියන්නේ බිස්නස් එකක්. අනිවාර්යෙන්ම ඔයා දැකලා ඇති පෝස්ටර් කැම්පේන්ස් යනවා ඒ වගේ. ඒ කියන්නේ සන්නාමය හෝ නිෂ්පාදනය කෙලින්ම කියන්නේ නැහැ. ඔව්. ඒක කියන්නේ නැතුව මිනිස්සුන්ට කියනවා මෙන්න මේ වගේ දෙයක් වෙළඳපොළට එනවා. හරිද? මේ වගේ දෙයක් එනවා, මේ වගේ දෙයක් එළි දක්වනවා. හැබැයි සන්නාමයවත් නිෂ්පාදනයවත් මොකද්ද කියලා ඒගොල්ලෝ එළියට කියන්නේ නැහැ. ඒක තමයි කුතුහලය අවසන්නේ. අන්නේ ගැප් එක ඇතුළේදී මිනිස්සුන්ට ලොකු කුතුහලය තමයි ඒගොල්ලෝ ආකර්ෂණය, කියන්නේ ඇට්‍රැක්ෂන් එක ගන්නේ කියුරියොසිටි එකෙන්. ආකර්ෂණය ගන්නේ කුතුහලෙන්. ඊට පස්සේ තමයි ඒක වෙලාවක් බලලා හරියටම අර ගොඩක් කල් තියාගෙන හිටියට ඕක ඔය මේක මොමන්ටම් එක නැති වෙනෝනේ. එකම අපි ඒක එළියට දක්වනවා නිෂ්පාදනයේ හරි ඒ පුද්ගලයා හරි සන්නාමයේ හරි මොකක් හරි. හරි. එතකොට රනිල් වික්‍රමසිංහ ඒක හොඳටම කරා කියලා තමයි කියන්නේ. මම මෙහෙමයි විරාජ්. මම කියන්නේ පටන් ගත්ත විදිය හොඳයි. හරි. හරිද? පටන් ගෙන ඒක පුළුවන් ශ්‍රී ලංකා කියලා කැම් කෝපරේට් කම්පැනි කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එකක් විදිහට ඒක PR කැම්පේන් එකක් විදිහට ඒක හොඳට ගියා. හරිද? හැබැයි එයාගේ මම දකින්න ඒ කියන්නේ දැන් මේක සම්ස්තයක් වශයෙන් සාර්ථක වුණාට විරාජ් ඔය සාර්ථක කැම්පේන් එක ඇතුළේ අසාර්ථක වෙච්ච තැන් තියෙනවා. හා හා හා. මම නිකන් ඔයාලට පොයින්ට් කරන්නම්. ඔය කැම්පේන් එක ඇතුලේ ඔය දැන් සම්පූර්ණයෙන්ම පටන් ගත්තේ නිවුස් ජැකින් එකේ ආරංචි සුබයි රනිල් තමයි මේ වෙලාවේ රනිල් තමයි. ඊට පස්සේ පුළුවන් ශ්‍රී ලංකාව වෙනකම්ම මැනිෆෙස්ටෝ එක කියන්නේ එයාගේ අපි කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දැම්මා. ඒ පුළුවන් ශ්‍රී ලංකා කියන එකත් එක්කම ඒක වෙනකම්ම හොඳට කැම්පේන් එක ආවා. නමුත් ඒ අතරමැද මැද සහ අග මේ කැම්පේන් එකේදී එක එක අතුරු කැම්පේන් ටිකක් ආවා. අයිසොලේටඩ් කැම්පේන්ස් ටිකක් ආවා. ඒ අයිසොලේටඩ් කැම්පේන්ස් අර කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එකත් එක්ක සමපාතුන්නේ නැහැ. මම නිකන් උදාහරණ කියන්නම් ඔයාලට. අපේ ලොක්කා කියලා කිව්වා. අපේ ලොක්කා කියලා කියනකොට අර අර අරකින් ආපු අර ලොකු වේට් එකකුත් එක්ක ලොකු ස්ට්‍රෙන්ත් එකකුත් එක්ක ක්‍රියේට් වෙච්ච හයිප් එක ඒ කසුකුසුව පොඩ්ඩක් විතර නිකන් DR වෙලා ගියා, ඩයිලූට් වෙලා ගියා. අපේ ලොක්කා කිව්වම නිකන් හාස්‍යයට ලක් කරනීමක්. රනිල් වික්‍රමසිංහගේ වේට් එක චුට්ටක් අඩු වුණා.
සීරියස් කම පොඩක් කැම්පේන් එක තිබිච්ච සීරියස් කම අඩු වුණා. කැම්පේන් එක පටන් ගත්තේ මේ වෙලාවේ හොඳම කෙනා ඊට පස්සේ පුළුවන් ශ්‍රී ලංකා IMF එක IMF පොලිසිස් එක්ක අපි ඉස්සරහට යනවා, ඉකොනොමික් පොලිසිස් මොනවද තියෙන, ඊට පස්සේ ටැක්ස් ගැන එයාගේ අනාගත ප්‍රතිපත්ති මොනවද, මේ දේවල් කතා කරගෙන යනකොට අපේ ලොක්කා කියලා එකපාරට කැම්පේන් එකක් ගියා. හරිද? ඊට පස්සේ ෆෝරම් එකක් මැද්දේ මලක් ගැලමෙක්විල්ලා රෝස මලක් දුන්නා. හරිද? ඊට පස්සේ සව සමහර අපේක්ෂකයෝ පොකට් මීටින්ගේ මීටින් වලට ගෑස් සිලින්ඩර් උස්සන් ගිහලා මේසුවට තියාගෙන ගෑස් සිලින්ඩරෙත් එක්ක කතා කරා. මේ මේසුවට ගෑස් සිලින්ඩරේ තියාගෙන පැත්තින්නම් මයික් එකෙන් කතා කරනවා. සමහර කට්ටිය ගෑස් සිලින්ඩරේ ළමෙක් වගේ වඩාගෙන ෆොටෝස් ගහලා ඒක වෛරල් කරන්න හදනවා. මේ හිටපු UMP මන්ත්‍රීවරු ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබුණා උතන. හරිද? දැන් මම කියන්නේ අන්නේ කැම්පේන් එක අර කෝපරේට් කැම්පේන් එකත් එක්ක සමපාත වෙන්නේ නැහැ. රණිය කියන පුද්ගලයාකත් සමපාත වෙන්නේ නැහැ. ওই කැම්පේන් එකයි පර්සනල් ඉන්ඩිවිජුවල් පර්සනලිටි එකයි, එයාගේ දැක්ම, එයාගේ අපි කියන්නේ විෂන් එක, එයාගේ ආකල්ප, එයාගේ පර්සනලිටි එක, මේ හැම දෙයක්ම සමපාත වෙන්න ඕනේ අර කැම්පේන් එකේදී. හරිද? එතකොට මම දැක්කේ අරහෙට මෙහෙට විසිරුණු අර වල්මත් වෙලා යන අයිසොලේටඩ් කැම්පේන්ස් ටිකක් ගැහුවා අර කැම්පේන් එක මැදදී, මැදයි අගහරේදී. හරිද? ඉතින් ඒකෙදී අරගෙන තියෙන අර ස්ට්‍රෙන්ත් එක, මොමන්ටම් එක නැති වෙලා ගියා කියලා මට හිතෙනවා. ඔව්, විකසිත මේ මේ මේකෙදී සිම්බල් එක හරි වැදගත් නේ බිස්නස් එකේදී. හැම එකේදීම දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට මතක, එයා ස්වාධීන වෙලා තමයි ගෑස් සිලින්ඩර එන්නේ. විකසිතගේ අදහස මොකද්ද? මේ ගෑස් සිලින්ඩරයට වඩා වෙන එකක් තිබුණා නම් මීට වඩා ප්‍රොමෝෂන් කරගන්න තිබුණාද? ඔව්, ඒ කියන්නේ දැන් ඔතෙන්දී ගෑස් සිලින්ඩරේ සමහරලාට ගන්න ඇත්තේ ආ ස්වාධීන අපේක්ෂකෙක් හින්දා වෙන හින්දා දෙන්නේ. ඒ කියන්නේ දැන් එයාට අලිය ලකුණ ගන්න බැහැ නේ, සජ්ජාති පක්ෂ නියෝජනය කරනවා නම් දැන් ඔතන ස්වාධීන අපේක්ෂකෙක් විදිහට තමයි ඉදිරිපත් වෙන්නේ. ඒතර අනිවාර්යෙන් එයාට අලුත් සලකුණක් ගන්න වෙනවා. එතෙන්දී ගෑස් සිලින්ඩරේ ගත්තේ අර මිනිස්සුන්ට ගෑස් පෝලිං ඒ දේවල් මතක් කරන්න පොඩි නොස්ටැල්ජික් මාකටින් පාට් එකක් එතෙන්දී ලොකුවට ප්ලේ නොකරත් අර සිලින්ඩරේ දැක්කම මිනිස්සුන්ට නොස්ටැල්ජික් මාකටින් පාට් එකෙන් ඒ ඉෆෙක්ට් එක ක්‍රියේට් වෙනවා. අතීතයේ ආවර්ජනයක් වීමක් වෙනවා. රයිට්. අන්න එහෙමයි කියලා වෙන්න තියන්න. නමුත් මම එතනත් අඩුවක් දකිනවා. ඒක ගත්ත එකෙන් ඇත්තටම ඒ තරම් සීරියස් නොස්ටැල්ජික් මෙමරිස් නෙවෙයි, එයා හාසියට ලක් වුණා කියලා මට හිතුනේ කැම්පේන් එක. මොකද මිනිස්සු ඒ පාර ගෑස් සිලින්ඩරේට ඊට පස්සේ ඒක දැකලා තව කට්ටියකෝ ආ රයිට් ආ අර තව එක්කෙනෙක්ට නාගයාගේ ලකුණ ගන්න තියුණා අර කැම මේකයි කිය ඔය ඒක හාසියට ගත්තානේ ගෑස් සිලින්ඩරේ. නැතුව ගෑස් සිලින්ඩරේ සීරියස් මේ කන්සර්න් එකක් වුණ නෑනේ මිනිස්සුන්ට. මිනිස්සුන්ට එකකින් හියුම එකක් ක්‍රියේට් උනේ අන්තිමට. මම හිතන්නේ ඒකට හියුම වීඩියෝස් ගොඩක් හැදුනා. ඒ වගේමයි සෝෂල් මීඩියා වලද මිනිසුන්ගේ ග්‍රවුන්ඩ් ලෙවල් එකෙන් කතා වුණා මේ ගෑස් සිලින්ඩර ගත්තා කියලා, සලකුණට ගත්තා කියලා ඇත්තටම හිනා වෙවිනේ කතා වුණේ. හරිද? ඒක හාසියපනේ. එතකොට අර සීන සීරියස්නස් එක ඒ කන්සර්න් එක නැති වුණා මිනිස්සුන්ගේ අර ගෑස් සිලින්ඩරෙත් එක්ක. ඉතින් අර මම දකිනවා සමහරලාට අලුත් සලකුණක් ගත්ත එක හොඳයි. නමුත් ගෑස් සිලින්ඩරේ ගත්ත එක යම් කිසි ඉෆෙක්ට් එකක් තියුණා ඒක හරි. මොකද ගෑස් සිලින්ඩර කියන එක අපි හැමෝටම පොදු දෙයක් නේ. ගෘහස්ත ගෑස් සිලින්ඩර කියන එක ගොඩක් ගෙවල් වල පාවිච්චි වෙනවනේ. දරලිපත් තිබුණක් ගෙදරක තියෙනවනේ ගොඩක් වෙලාවට. නොදන්න කෙනෙක් නෑනේ ලංකාවේ. මොකද ප්‍රශ්නේ තිබුණානේ පාවිච්චි නොකරන අයටත් ওই ප්‍රශ්නේ දැක්කනේ ටීවී එකේ ගෑස් ප්‍රශ්නේ එහෙම අර එහෙම. හරිද? ඒක නිසා ඒක මතක් කරන්න තමයි පොඩ්ඩක් මතක් කරන්න ගත්තේ. මම කියන්නේ ඒක සාර්ථක මේ හොඳ වොයිස් කෝල් එකක් කියලා මම කියන්නේ. ඒකට හේතුව මේ ඒකෙන් පොඩි හාස්‍යයක් මේ ජෙනරේට් වුණා. ඒ කියන්නේ හියුම එකක් ජෙනරේට් වුණා. ඒකෙදී අර තිවිච්ච ඒ රනිල් වික්‍රමසිංහ කියන පුද්ගලයා ඇත්තටම එයා අපි ගත්තේ සාමාන්‍ය ඉකොනොමි එකට යමක් කරා එහෙමයි කියලානේ මිනිස්සු හිතන්න පටන් ගත්තේ. හරි, එයා මොන හරි දෙයක් කරා කියලානේ. එතකොට ඒකත් එක්ක ඒ කැම්පේන් එක ඉස්සරහට යනවා අර කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එකට අනකොට ඒ පුළුවන් ශ්‍රී ලංකා අර වගේ ඒ වගේ හොඳ වේට් එකකුත් එක්ක කැම්පේන් එක යනකොට අර ගෑස් සිලින්ඩරේ කියන එක ගත්ත එකේ මිනිස්සුන්ට පොඩි හාස්‍යයක් විහිළුවක් වගේ දෙයක් ජනිත වුණා මිනිසුන්ගේ හිතේ මනසේ. ඔය පොඩි පොඩි මේ එකක් වුණා. ඉතින් ඒකින්ද මම කියන්නේ හැබැයි ඒ සලකුණටත් වඩා අපි බලන්න ඕනේ දෙන සමාජගත කරන පණිවිඩේ. ඔව් ඔව් හරි විකසිත, අපි එහෙමනම් පොඩ්ඩක් සම්මරයිස් කරමුද? බලන් ඉන්න හැමෝටම වැදගත්නේ අපි බිස්නස් පර්ස්පෙක්ටිව් එකකින් බලන්නේ. එතුමගෙන් ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මේ මාකටිං කැම්පේන් එක අරහා අපිට ගන්න පුළුවන් දේවල් මොනවද? මම දැකපු විදිහට අර පටන් ගත්ත විදිය හොඳයි. ඔය මම කිව්වනේ එතකොට කුතුහලයක් ජනිත කළා මිනිසුන්ගේ ඇට්‍රැක්ෂන් එක අරගෙන ආරංචි සුබයි මිනිසු කතා වුණානේ. ආරංචි සුබයි කියන එකේ ඕකේ YouTube එකේ වීඩියෝ එකක් බැලුවත් පොඩි ක්ලිප් එකක් යනවා. හරිද? ආරංචි සුබයි කියලා අර ජාතික කොඩියත් එක්ක නිකන් නිදහස් දිනේ මේ එකක් වගේනේ අර ජාතික කොඩියත් එක්ක යනවා. පෝස්ට් කැම්පේන් එකක් ගියා ලොකු ඔෆ්ලයින්. හරිද? ඔෆ්ලයින් ඔන්ලයින් ස්ට්‍රැටජි එක මේන් ස්ට්‍රීම් එකේ TV ඇඩ්වර්ටයිස්මන්ට් වල ගියා. පොඩි පොඩි ෆියුචර්ස් තප්පර දෙකේ තුනේ ආරංචි සුබයි කියලා අර මොකක් හරි නිවුස් එක මැද්දේ යන ගැව්වා. ඒක ලොකු ඇට්‍රැක්ෂන් එකක් ආවා. මිනිස්සු TV බලලා ඊට පස්සේ ෆෝන් එකේ තින්දලා පහුවින්ද වැඩට යනකොටත් පාරදී පැත්තේ ආරංචි සුබයි කියලා පෝස්ටර්ස් දකින්නවා. ඊට පස්සේ රනිල් තමයි කියන හොඳම කියන්නේ මේ වෙලාවේ රනිල් තමයි කියලා කැම්පේන්ස් දැක්කා. එතකොට ඒකෙන් යම්කිසි හයිප් එකක් ක්‍රියේට් වුණා. හරි, යම්කිසි අවයනස් එකක් ක්‍රියේට් වුණා.
රනිල් වටේට හයිට් හැබැයි ඒක ක්‍රියේටර් මං කියනවානේ මැදට ආවට පස්සේ මේ කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එකේ එහෙම නැත්නම් මේ PR කැම්පේන් එකේ අර වල්මත් වෙලා වගේ අර පොඩි පොඩි අයිසොලේටඩ් කැම්පේන්ස් ටික කරහෙට මෙහෙට දුවන්න පටන් ගත්තා හරිද අර not pitching right audience වගේ කියන්නේ ඒක ඒක ඒ කැම්පේන් ඒ අයිසොලේටඩ් කැම්පේන්ස් අර කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එක ඇතුළේ වුණා නම් ඒක හරි ලස්සනයි ඒ අතුරු පාරවල් වල ගියාට කමක් නැහැ එක එක ජෙනරේෂන් එක එක ඒජ් ගෲප්ස් හොයාගෙන එක එක වෘත්තිකය හොයාගෙන සමාජයේ එක එක ස්තර හොයාගෙන ගියාට කමක් නැහැ අර ස්ට්‍රැටජි එක ඇතුලේ නමුත් ඒක ස්ට්‍රැටජි එකෙන් පිටපැනලා තමයි ඒක කරේ දැන් රෝසමලක් ගෙනහිල්ලා ෆෝරම් එකක් ඇතුලේ දෙනවා අපේ ලොක්කා කියලා කැම්පේන් එකක් යනවා ගෑස් සිලින්ඩර් උස්සගෙන ෆොටෝස් ගන්නවා ගෑස් සිලින්ඩර් මේ සිවුරු තියාගෙන මයික් වලින් කතා කරනවා ඒ වගේ දේවල් වලින් විරාජුනේ අර අරක පොඩ්ඩක් එහෙට මෙහෙට විසිරලා ගියා මිනිසුන්ගේ ඔළුවේ අර සමාජගත අපේක්ෂකයා විසින් සමාජගත කළ යුතු පණිවිඩය මිනිසුන්ගේ ඔළුවේ හරි පැටලිලිසහගත විදිහට තමයි ස්ථානගත වුනේ. මොකද්ද එතකොට මේ ආර්ථිකයේද මොකද්ද දැන් ආර්ථිකය ගැන කතා කරලා IMF ගැන කතා කරලා එකපාරට ලඳ බොළඳ කැම්පේන්ස් ටිකක් යනවා. රෝසමල් ගෙනල්ලයි අපේ ලොක්කා කියලායි එහෙම කියලා කැම්පේන්ස් ටිකක් යනවා. එතකොට අරගේ තියෙන වේට් එක අර ඒක ස්ට්‍රෙන්ත් එක පොඩ්ඩක් අඩු වෙලා ඩයිලූට් වෙලා ගියා. සහ කන්ෆියුෂන් එකක් මිනිසුන්ගේ ඔළුවේ පැටලී සහගත තත්ත්වයක් ආවා. මොකද සමහරලාට අර කැම්පේන්ස් අර පර්සන් මේ අපේක්ෂකයාගේ පර්සනලිටි එකත් එක්ක ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි දැක්ක සමහරලාට ඒ රෝසමල ගිහිල්ලා දෙනකොට රණවීර වික්‍රමසිංහ පුදුමුණා. පුදුමුණා කියලා කියන්නේ මේ මොකද්ද මේ කියන්නේ සමහරලාට එයා දැනුවත් වෙන්නත් පුළුවන් නොදැනුවත් වෙන්නත් පුළුවන්. නමුත් එයත් එක්ක කම්පැටිබල් ඉෂුව එකක් තියෙනවා කැම්පේන් එකේ. හරිද? නමුත් අර කෝපරේට් ස්ට්‍රැටජි එකේ කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එකේ හැම මම දැක්කේ නැහැ හැම අපස්ථාවයක් අපේක්ෂකයලක් වෙනවා. එතකොට දැන් අර ගෑස් සිලින්ඩර් අපේ ලොක්කා කියලා කියනකොටත් එතනයි ඒ මම දැක්ක පොඩි පොඩි අර චුටි චුටි මේ ෂෝට් වීඩියෝ ක්ලිප්ස් ගියානේ මේ තමයි අපේ ලොක්කා මේ අපි ලොක්කට එහෙම එහෙම ඒ තැන්වලදී එයත් හිටියානේ ඒ තැන්වලදී මම දැක්ක එයාගේ පොඩ්ඩක් ඒකේ කම්පැටිබල් ඉෂුව එකක් නොගැලපීමක් ඒ පුද්ගලයාගේ පෞරුෂයත් එක්ක ඒක එයාටත් දැනුණා බලන් හිටපු අපිටත් දැනුණා මම දන්නේ ඒක කී දෙනෙක් නොටිස් කරාද කියන එක මේ අපිටත් ඒක දැනුණා ඒක පොඩි නොගැලපීමක් එතකොට අපි දැනගන්න ඕනේ යම්කිසි ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් කරද්දී අපේ ටාගට් ඔඩියන්ස් එකට මැච් වෙන විදිහ ඇඩ්වර්ටයිසින් ඔඩියන්ස් එක ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් රන් කරන්න. ඒ වගේමයි අපි කියනවා බ්‍රෑන්ඩ් වොයිස් එක, ටෝන් එක, හාස්‍යද, එහෙම නැත්නම් ඉමෝෂනල් බ්‍රෑන්ඩින් කියලා එකක් තියෙනවා අපි කතා කරා ඉදා. ඉතින් ඒ වගේ Tamanට කැම්පේන් එකට එහෙම නැත්නම් රෂනල් බ්‍රෑන්ඩින් නැහැ රෂනල් විදිහට නිවුස් එකක් දෙනවා ලංකාවේ ආර්ථිකය ගැන කතා කරලා IMF ගැන කතා කරලා මිනිසුන්ට දැන් තියුණේ ආර්ථික අවපාතයත් එක්ක ලොකු පොඩි බෙදයකින් තොරව ආර්ථික අවපාතයේ ඒකෙන් මිනිස්සු බැට කෑවනේ. එතකොට ඒකට ඇඩ්‍රස් කර කර ඉඳලා අර වගේ දෙයක් එකපාරට එහෙම කරනකොට ඒකේ තියෙන අර මේ සීරියස් ගතිය නැති වෙලා යනවා. ඉතින් එහෙම දෙයක් වුණා කියලා මට දැනුණා. ඒ වගේමයි අපි දැනගන්න ඕනේ මේකෙදී තමන්ගේ ප්‍රොඩක්ට් එක මාකට් එකට ගෙනියපු මැසේජ් එක, ගෙනියන මැසේජ් එක ක්ලියර් ඇන්ඩ් කන්සිස්ටන්ට්. කැම්පේන් එක පටන් ගත්තු තැන ඉඳන් එක ලයින් එකේ කන්සිස්ටන්ට් විදියට නොකඩවා අඛණ්ඩ වෙන්න ඕනේ. අපි කියන්නේ රිකෝල් එකක් දීදී හරි අපි දැන් කොවිඩ් වලට කොරෝනා වලට අපි ගැහුවනේ එක ඉන්ජෙක්ෂන් එකකින් නවතුන්නේ නැහැනේ ෆස්ට් එක ගැහුවා වැක්සින් සෙකන්ඩ් එක ගැහුවා ඒ දෙන්නේ බූස්ටර්ස් පළවෙනි එක බැහැගෙන යනකොට දෙවෙනි එක ගහලා බූස්ට් එකක් දෙනවා ඒකේ ස්ට්‍රෙන්ත් එක වැඩි කරනවා ආයි සෙකන්ඩ් එක බැහැගෙන යනකොට අපි තර්ඩ් එක දෙනවා ඒක පොඩක් ස්ට්‍රෙන්ත් එක ආයි වැඩි කරලා ගන්න ඒ වගේ අර ඇඩ්වර්ටයිසින් කැම්පේන් වලින් කරන්නේ අර බූස්ට් එකක් මේ කියන්නේ මිනිසුන්ගේ මනස වෙනස් කරනවා වගේම වෙනස් විදියකට හිතන්න පොළඹනවා වගේම ඉන්න එක්සිස්ටිං කමියනිටික ඉන්නවනේ ඒ කමියනිටිකට රිකෝල් එකක් දෙනවා ඒගොල්ලන්ට අර අර අතනින් එළියට නොයන්න ඒ කියන්නේ ස්විච් ඔෆ් වෙන්න මේ අපි කියන්නේ ස්විච් වෙන්න තව ඔප්ෂන්ස් නැති ඒ කියන්නේ ඔප්ෂන්ස් වලට තව ඒගොල්ලන්ගේ මනස යන එක නැති කරලා අර අරකම ග්‍රිප් එක ඒ කියන්නේ තද කරලා තියා ගන්නවා ඒගොල්ලෝ රිකෝල් එකක් දිදී ටොප් ඔෆ් ද මයින් රිකෝල් එකක් දිදී මෙහෙම මෙහෙම කියලා. ඒතර ඒක කරනවා නම් ඒ කරන්න එක හරි ස්ට්‍රැටජි එකක් ඇතුලේ හරි ටීම් එකක් ඇතුලේ තමයි ඒක වෙන්න ඕනේ. ඒ ටීම් එකෙන් එළියට පැනනට පස්සේ මම කියන්නේ මේ එකම රාමුවක් ඇතුලේ හිර වෙලා ඉන්නේ කියන එක. අලුත් පාරවල් වලට ගියාට අර රාමුවේ තියෙන ඒ ගයිඩ්ලයින්ස් අපි තියාගෙන තමයි යන්න ඕනේ. නැත්තම් එකක් හාස්‍යයක්, තව එකක් මඩ කැම්පේන් එකක්, තව එකක් සීරියස් කැම්පේන් එකක්. ඔහොම වුණාම මිනිසුන්ට විවිධ රසාවට පස්සේ ඕක දැන් ඒ අස්සේ අපි මඩ කැම්පේන් උත් දැක්කනේ අපි දන්නේ මඩ කැම්පේන් රන් කරේ කවුද කියලා. අන්තිමට මේ මඩ කැම්පේන් රන් කරපු විපක්ෂයට විපක්ෂය අපි දන්නේ මොන පක්ෂයක විසින් ඒක කරාද කියන එක. ඒ මඩ කැම්පේන් සමහර වෙලාවට බැක් ෆයර් වුණා ඒක රන් කරපු අයටම. නේද? ඒකේ වාසිය උනේ මඩ ගහන්න බලාගෙන කරපු පක්ෂයට ඒක වාසියක් වුණා. මොකද ඒගොල්ලෝ සද්ද නැතුව හිටියා. ඒගොල්ලන්ගේ පාඩුව ඒගොල්ලන්ගේ කැම්පේන් එක කරගෙන හිටියා. අර මඩ කැම්පේන් එක බැක් ෆයර් වුණා අර මඩ කැම්පේන් එක රන් කරපු කට්ටියටම. ඉතින් එතෙන්දී අපි දැනගන්න ඕනේ හරි ක්ලියර් මැසේජ් එකක්. ක්ලියර් මැසේජ් එකක් වගේම ක්ලියර් මැසේජ් එකක් කියලා කියන්නේ අපි හරි පැහැදිලි පණිවිඩයක් දෙන්න ඕනේ තමන්ගේ නිෂ්පාදනය ගැන, තමන්ගේ පාරිභෝගිකයට හරියටම තමන්ගේ පාරිභෝගිකයා කවුද? ඒ පාරිභෝගිකයාට ඒ තමන්ගේ පණිවිඩය සමාජගත කරන්න ඕනේ ඒ හරි කන්ටෙන්ට් එකකින්. හරිද? ඒ වගේමයි ඒ කන්ටෙන්ට් එක එකපාරක් දීලා ඉඳලා හරියන්නේ නැහැ. එකපාරක් දීලා එක විදියකට දීලා තව විදියකට තව වෙනස්ම විදියකට අපි දීලා හරියන්නේ නැහැ. අපි කියන්නේ අර කේක ගිරිහොදි වගේ කියලා. ඒ හරිද? ඒ එකපාරක් හාසෙන් දීලා ඊළඟපාර ෆුල් සීරියස් දීලා හරි
හරියන්නේ නැහැ. ෆුල් සීරියස් දීලා තාවි ළඟ පාර මඩ කැම්පේන් එකක් විදියට දීලා හරියන්නේ නැහැ. ඒක දෙන්න ඕනේ එකම විදියකට. මොකද අපි මේ ඔඩියන්ස් එක අපි සිලෙක්ට් කරගෙන ඉවරයිනේ. එතකොට මේ ඔඩියන්ස් එකට ඒක අපි කමියුනිකේට් කරනකොට අර කියන ගයිඩ්ලයින්ස් ඇතුලේ අර ඒ ඒ තීම් එක ඇතුලේ තමයි අපි මේ කැම්පේන් එක කරගෙන යන්නේ. හරිද? එතන මම කිව්වේ වන් සිංගල් පොයින්ට් එකකට තමයි අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. ඒක ඇතුලේ ඒ රාමුව ඇතුලේ ඉඳගෙන. නැත්තම් අර හිට මෙහෙට කිසි ප්ලෑන් එකක් නැතුව රයිට් ඔයා එහෙනම් විරාජ් ඒ කැම්පේන් එක කරන්න. අපි තව එක්කෙනෙක්ට ඒ කැම්පේන් එක දෙනවා. තවත් එක්කෙනෙක්ට අපි කැම්පේන් ඕකේ ඊට පස්සේ ආඩි හද දෙනයි කැඳ හැලිය වගේ වෙනෝනේ. මොකද ඒගොල්ලෝ දකින්න විදිය වෙනස්, ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය වෙනස්. සමහර වෙලාවලට වැඩ කරන්න ඉඩ තියෙනවා. නමුත් ඒ වැඩ කරාට අපි මේ මේසේ නම් ගත්තේ, අපි මේ මේසේ කියලා හිතමු. අපි මේ මේසේ ඇතුලේ ඉඳන් ඉපැයි වැඩ කරන්න ඔය අලුත් අලුත් අයිඩියාස් ඔක්කොම. මේසෙන් පිටට ගියොතින් එහෙම ඒක අර මේසේ ඉඳන් අපි කරන වැඩ ටික වැඩක් නැති වෙනවා. විගසෙ මට ඇත්තටම තව එක දෙයක් අහන්න ඕන. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගැන කතා කරනකොට මේ සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්ස්ලා අන්තිම දවස්වල භාවිතා කරා. ඔයා දකින්න ඇති. ඒ කියන්නේ සමහරලාට ඉන්ටර්විව්ස් වලට ඇවිල්ලා, ඒ කියන්නේ ඒ ඒ ඉන්න ඔඩියන්ස් එක කැප්චර් කරන අයිඩියා එකකින් මේ එන්නේ. එතකොට ඔයා දකින්න ඇති අර ජෙන්සි කියලා එහෙම ඉෂුස් එහෙම ආවා. නමුත් එතන මම දැක්කේ හරි ඔඩියන්ස් එක ගෙන්නන්න ඇති. නමුත් එතන කන්ටෙන්ට් එකේ පොඩි ඉෂුස් ඇවිල්ලා තිබුණා මම දැකපු විදිහට. ඔයා ඉතින් සමහරවිට අපි කියන්නේ ඉන්ෆ්ලුවන්ස්ලා පාවිච්චි කරනවා කියන එක ඒක සාර්ථකයි කියන එකද කියලා. ඉන්ෆ්ලුවන්සර්ස්ලා පාවිච්චි කරන්න ඕනේ තමන්ගේ ඔඩියන්ස් එක එතන ඉන්නවා නම්. ඒ කියන්නේ තමන්ගේ තමන් සමාජගත කරන පණිවිඩය තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන ඔඩියන්ස් එකක් එතන ඉන්නවා නම්, එහෙම නැත්නම් ඒ ඔඩියන්ස් එක ඇතුළේම, හරිද, ඒ ඔඩියන්ස් එක ඇතුළේම ඉන්නවා රෂනල්, එහෙම නැත්නම් ලංකාව ඉකොනොමික ගැන ඉගෙන ගන්න, ඒ කියන්නේ අපි හිතමු ජෙනරේෂන් Z කියන කෙනා විදිහට කතා කරමු. ඒතොර ලංකාව ඉකොනොමික ගැන ඉගෙන ගන්න accounting experts ලා ඉන්න පුළුවන්, එහෙම නැත්නම් accounting ඉගෙන ගන්න කට්ටිය ඉන්න පුළුවන්. ඒ වගේ අර ඒක උකහා ගත හැකි අර ඔයා මතකද අර ප්‍රශ්නයක් ඇහුවා මේ ප්‍රශ්නෙට මෙච්චර රටේ ප්‍රශ්න තියද්දි මෙයාට තියෙන ප්‍රශ්නේ මේකද කියලා. ඒ ප්‍රශ්නේ නැගුවෙත් අර ඒ ජෙනරේෂන් එකේම ක්‍රවුඩ් එකනේ. ඔව් දැක්කද? ඒ ජෙනරේෂන් එකේම ක්‍රවුඩ් එක තමයි සෝෂල් මීඩියා වල අපිට මෙච්චර ප්‍රශ්න තියද්දි මෙයා ඇහුවේ මේ ප්‍රශ්නේද කියලා. එතකොට අර බහුතරේ නියෝජනය කරේ නෑ එතන යා. ඔව් හරිද? ඒතර තමන් දැනගන්න ඕනේ තමන්ගේ ඔඩියන්ස් එක, තමන් ඇඩ්‍රස් කරන ඔඩියන්ස් එක තමන්ගේ පණිවිඩය තේරුම් ගත හැකි ඒ ඒ ඒ මානසික ධාරිතාවක් තියෙන ඉන්ෆ්ලුවන්සර්ස් එක්ක. ඔව් ඒ ඒ ඒ ඒගොල්ලෝ ෆෑන්ස්ලා විදිහට ඉන්න ඉන්ෆ්ලුවන්සර් තමයි අපි යූස් කරන්න ඕනේ. ඔය ඉතින් විගසිත මං හිතන්නේ මේ ප්‍රශ්නෙත් මං ඔයෙන් අහන්න ඕන. දැන් අපි මේ වගේ සෝෂල් මීඩියා ගොඩාක් වීඩියෝස් වෛරල් වෙනකොට මේ කියන කමෙන්ට්ස් දිහා මම බලාගෙන හිටියා. සමහර ඉන්ෆ්ලුවන්සර්ලගේ කිසිම දෙයක් විරුද්ධව යන්නේ නැති අවස්ථා ආවා. හරිද? මේ වගේ දේවල් කොහොමද බලපාන්නේ විරාජ්? මෙතන දැන් ওই ඇඩ්වර්ටයිසින් කියන එක ඔන්ලයින් ඔෆ්ලයින් දෙකටම ඉන්වෙස්ට් කරලා කරානේ. හැබැයි මම මේ සම්පූර්ණ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකම බැලුවාම මේ ඉලෙක්ෂන් එකේ වැඩි දැන් බහුතර කැමැත්තකුත් එක්ක ජයග්‍රහණය කරපු පක්ෂයක් තියෙනවනේ. හරිද? ඒගොල්ලෝනේ يعني බහුතර කියන්නේ වැඩිපුරම ඡන්ද ගත්ත ඒගොල්ලෝනේ ලංකාවේ මේ මේ කන්ටෙස්ටර්ස් ලගින්. හරිද? ඒ කට්ටියට මම හිතන්නේ ඇඩ්වර්ටයිසින් වලින් කන්වර්ට් වුණාට වඩා අර ඔතෙන්ටික් ට්‍රෙන්ඩ් එකක් තමයි තියුනේ. මේකේනාව හොඳයි. අපි මේ කෙනා හැමෝටම ඡන්දේ දීලා තිනවා. රයිට්, අපි මේකේනාට යන් කියලා මිනිස්සු ඔප්ෂන් එක හදාගෙන හිටියේ ඔළුවේ. ඔව්. ඒක ඡන්දේ එන්න කලින් මිනිස්සු දතකට මැදගෙන ලෑස්ති වෙලා හිටියේ. හරිද? ඒක අමුතුවෙන් ඇඩ්වර්ටයිසින් වලින් ක්‍රියේට් කරන්න ඕන වෙලා තිබුණේ නැහැ. අර ඕන වෙලා තිබුණේ මේ මැසේජ් එක නොගිහිපු ඔඩියන්ස් එකට මේ මැසේජ් එක යවලා බහුතරය හදාගන්න. ආ ආ. තේරෙනවද? බහුතරයට ආමන්ත්‍රණය කරන්න තමයි අවශ්‍ය වෙලා තිබුණේ. නැත්තම් ඇත්තටම බහුතරය හෝ ඒ කියන්නේ බේස් එක හැදිලා හිටියේ ලංකාවේ මිනිස්සුන්ගේ අපි නු ලබාගත යුතු අවම ඡන්ද ප්‍රමාණය හරි ලෑස්ති වෙලා හිටියේ ඒ ඒ ෆ්ලෝටින් වෝටර්ස්ලා හැම ලෑස්තිලා හිටියේ. අර මොකද අපි කියන්නේ අර කලින් මැතිවරණයේදී 69 ලක්ෂයක් ඡන්ද දුන්නානේ. ඒ 69 ලක්ෂෙන් විශාල බහුතරයක් මං හිතන්නේ ඔය කියන මේ පාර ගත්තු වැඩිපුර ඡන්ද ගත්තු ඒ කණ්ඩායමට හැරිලා හිටියේ. මොකද දෙන්න බලාගෙන හිටියේ ඡන්දේ. ඒකින්ද ඇඩ්වර්ටයිසින් වලින් නෙවෙයි ඒගොල්ලෝ කන්වර්ට්නේ, ඔතෙන්ටිකලි ඒගොල්ලන්ට දැනුණා. රයිට්? ඒකයි මං කියන්නේ. අර අපි ඇඩ්වර්ටයිසින් කරත් නොකරත් තමන්ගේ ප්‍රොඩක්ට් එක ක්වොලිටි එකට හරියට තියෙන්න ඕනේ. මේ ප්‍රොඩක්ට් එක හරි බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එකක්, එහෙම නැත්නම් ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස්, අපි කියන දේවල් මේ ප්‍රොඩක්ට් එකෙන් ඩිලිවර් කරන්නේ නැත්නම් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක නැත්නම් අපි කොච්චර ඇඩ්වර්ටයිස් කරත් වැඩක් නැහැ. ඇඩ්වර්ටයිස් කරාම ඕනනම් එකපාරක් ගනිවි. ආයෙ වට එක ගන්නෙ නැහැ. ආයෙ මොනතරම් ලස්සන පැකේජින් එක දාලා අපි යවුවත් අර පංචේන්ද්‍රියටම මාකටිං කරත් වැඩක් නැහැ ප්‍රොඩක්ට් එක ක්වොලිටි නැත්නම්. හරිද? ඒ කියන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක් තියලා නම් මේ මාකටිං නැති වුණත් ගේම් එක ගහන්න ගේම් එක ගහන්න පුළුවන්. මාකටිං වලින් කරන්නේ අපි අර පොඩ්ඩක් අවයනස් එක බිල් කරන එක විතරයි. හරිද? හරි. හරි. අපි හැමෝම ඊළඟට එමු. සජිත් ප්‍රේමදාස වැත්තට එමුද? ඔව්. එතකොට SJB එක සමගි ජාතික ජන බලවේගී සජිත් ප්‍රේමදාස එයාගේ කැම්පේන් එක ඇත්තටම මතකෙ රැඳෙන ඇඩ්වර්ටයිස්මන්ට් හැම ලොකුවටම ගියේ නැහැ. හරිද? මම නිකන් ඇහුවා තින් එහෙම එකපාරට මතක් වෙන ඇඩ්වර්ටයිස්මන්ට් හරි අඩුයි.
මොකද ඒක මම හිතනවා ඉමෝෂනල් බ්‍රෑන්ඩින්ග් වලින් හරියට සමාජගත වුන්නේ නැහැ. ඒක එකක්. අනිත් එක එයාගේ තිවිච්ච පෞරුෂය ආකල්ප දෙයක් කෙරෙහි දරන මතය ඒ වගේ දේවල් එයාගේ කැම්පේන් එකත් එක්ක සමපාතුන්නේ නැහැ. හරිද? එයාගේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකක් ගියා. එයාගේ ඇඩ් ෆ්‍රීක්වෙන්සි එක වැඩි. අපිට මතක නොහිටියට ඇඩ්වර්ටයිස්මන් විශාල ප්‍රමාණයක් දැම්ම මේන් ස්ට්‍රීම් එකේ එහෙම. රයිට්? ඇඩ් ෆ්‍රීක්වෙන්සි එක වැඩි. ස්ටිල් ඇඩ්ස් එහෙම ගොඩක් විදාලට ඔය අර එයා මේ සැමට ජය වින් ෆෝල් හරි මොකක් හරි එහෙම කැම්පේන් යන්නේ ගියේ. එතකොට ඒක ඒක මතක හිටියයි. ස්ටිල් ඇඩ් එක එහෙම හොඳට මතක හිටියා. පෝස්ට් කැම්පේන් එක එහෙම එහෙම තිබුණා. ඇඩ් ෆ්‍රීක්වෙන්සි එකත් වැඩි. ඒ ටික වුණාට එයාගේ දැක්ම, එයාගේ පෞරුෂය, එයාගේ ආකල්ප, එයා ස්ටේජ් එකේ කතා කරන දේවල්, එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයත් එක්කත් සමපාතුනේ නැහැ. එයාගේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකත් එක්කත් සමපාතුනේ නැහැ. සහ එයාගේ ආධාරකරුවෝ ඉන්න ස්ටේජ් එකේ ප්‍රධාන වේදිකාවේ කතා කරන එයාගේ පාර්ලිමෙන්ටේරියන්ස්ලා ඉන්නේ, කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඉන්නේ. ඒගොල්ලෝ කතා කරන්නේ එකක්, මෙයාගේ ආකල්පය සහ මෙයාගේ දැක්ම වෙනස් එකක්. ඒක අර කතා කරන අයගේ නෙමෙයි, කතා කරන අය සමහරලාට දන්නවා රයිට් මේ රටට දෙන්න ඕනේ මොකද්ද කියන එක. මිනිස්සුන්ගේ අවශ්‍යතාවය මොකද්ද, පේන් පොයින්ට් එක මොකද්ද කියලා. නමුත් මේ පුද්ගලයා ඒක වෙනස්ුන්නේ නැහැ. මිනිසුන්ගේ අවශ්‍යතාවල හැටියට එතෙන්ට ඇඩ්‍රස් කරේ නැහැ. දැන් හොඳම උදාහරණේ මම කියන්නම්. රනිල් වික්‍රමසිංහ පුළුවන් තරම් ආර්ථිකේ ફોકસ කරලා තමයි ඒගොල්ලන්ගේ කැම්පේන් එක ගියේ. අර අපි ඉස්සෙල්ලා කතා කරා වගේ IMF එක, ටැක්ස් පොලිසීස් ඒ වගේ දේවල් කතා කළා. අනුර කුමාර දිසානායකගේ කැම්පේන් එක ගොඩාක් වෙලාවට ගියේ ගම් මට්ටමින් ඒගොල්ලෝ ඇඩ්‍රස් කරේ හොරු ඇල්ලීම. හරිද? ඔව්. ටිකක් එඩියුකේටඩ් අර්බන් ඇන්ඩ් සෙමි අර්බන් නාගරික සහ අර්ධ නාගරික ක්‍රවුඩ් එකට ඇඩ්‍රස් කරේ තිරසාර ආර්ථිකයක්. නීති ආධිපත්‍ය රජ කරන රටක්. හරිද? සිස්ටම් මේකට දුන රටක්. හරිද? වෙනත්ම සිස්ටම් එකක්. හරිද? ඒතර ඒක තමයි ඒගොල්ලෝ මේව කරේ. දිලිත් ජයවීර දිලිත් කරේ මොකද? ව්‍යවසායකත්වය නේද? ව්‍යවසායකත්වයෙන් පිරිපුන් රාජ්‍යයක් හරි එහෙම එකක් නේ යාගේ කැම්පේන් එකුනේ. ඒතර එයා ව්‍යවසායකත්වය. එයා හරියට සෙග්මන්ට් එකක් එයාට නැරෝ හරි බ්‍රෝඩ් හරි එයා සෙග්මන්ට් එකක් තෝරගත්තා. හරිද? මොකක් හරි ක්ලියර් මැසේජ් එකක් තිබුණා. මම ඊට පස්සේ අපි ගත්තොතින් දැන් ඒ වගේ දැන් ඔය තුන්දෙනා හැමරගෙන අපි සජීව ප්‍රේමදාසගේ SJB ගේ කැම්පේන් එක ගත්තොතින් ඒකේ මම දැක්කේ නෑ හරි හමන් ක්ලියර් මැසේජ් එකක් මිනිසුන්ගේ ඔළුවේ ප්ලාන්ට් වෙනවා, පොසිෂන් වෙනවා. හ්ම් හ්ම්. දැන් රනිල් ආර්ථිකය ගැන කතා කරා, AKD ල කතා කරා, මේ අපි කියන්නේ දූෂණය, වංචාව, පිටු දැකීම, දූෂණය, හොරු ඇල්ලීම වගේ දේවල් ග්‍රාමීය ක්‍රවුඩ් එකට ඇඩ්‍රස් කරා. ඊට පස්සේ තිරසාර ආර්ථිකයක්, යහපත් රටක්, ඒ වගේ දෙයක් ගැන කතා කරා. මේ urban and semi-urban crowd එකට, නාගරික සාර්ධ නාගරික අධ්‍යාපනයක් තියෙන එහෙම එක්ස්පෝෂ එකක් තියෙන ක්‍රවුඩ් එකට. ඊට පස්සේ දිලිත් ජයවීර ව්‍යවසායකයෝ වෙනුවෙන් කතා කරා සහ ව්‍යවසායකයෝ වෙන්න බලාගෙන ඉන්න පුද්ගලයෝ වෙනුවෙන් කතා කරා. නමුත් සජීව ප්‍රේමදාසගේ මම දැක්කේ නැහැ කැම්පේන් එකේ ක්ලියර් මැසේජ් එකක් ප්ලාන්ට් කරනවා මිනිසුන්ගේ ඔළුවේ. හරි සෙග්මන්ට් එකකට ඒගොල්ලෝ ඇඩ්‍රස් කරනවා මම දැක්කේ නැහැ. මට දැනුන්නේ නැහැ. අර හැමෝගෙම මම කියනෝනේ. නමුත් මට මෙයාගේ එහෙම එකක් වට පුළුවන් දෙහෙම එකක් කියන්න නිකන් විරාජ්. එයා කොහෙටද ඇඩ්‍රස් කරේ කියලා. ඔව් එහෙම ඇත්තටම ස්පෙસિෆිකලි මොනවද ස්පෙસિෆිකලි නැහැ. ඔව්. ඒ කියන්නේ එයාගේ විෂන් එක හරියටම සමාජගත වුන්නේ නැහැ. හැබැයි එයාගේ වටේ ඉන්න මිනිස්සු ගොඩක් වෙලාවට ස්ටේජ් එකේ කතා කරා ඒ පළාතට සහ අද කාලේ තියෙන ප්‍රශ්න ගොඩක් වෙලාවට කතා කරා. දැන් හොඳම උදාහරණය බ්ලූප්‍රින්ට් 3.0 කියලා එයාගේ මැනිෆෙස්ටෝ එක. ඒ කියන්නේ එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වේ බ්ලූප්‍රින්ට් 3.0. ඔව්. Blueprint 3.0 කියලා කියන්නේ බලන්න මේ වචන දෙකේම අයිතන සිංහල වචනයක් නැහැනේ. ඉලක්කම සහ blueprint කියන එක තමයි තියෙන්නේ. ඕකේ සිංහල version එකක් තිබුණේ නැහැනේ. කියන්නේ content එක සිංහලෙන් තියෙන්නේ නැති. නමුත් නම ඇවිල්ලා blueprint 3.0. එතනින්ම තේරෙනවා ඒක ඒගොල්ලෝ ගත්තේ අර sophisticated educated crowd එකකට වෙන්නේ නැති manifesto එක. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශන එළි දැක්වේ 3.0 කියන එක ගත්තේ එතන බලන අංකයක්. 3.0. ඒක නිකන් හරියට අර companies ටිකක් අපි හිතමු telecommunication companies ටික සේවාදායක, ඒ කියන්නේ සේවා සපයන ටිකක් අපි හිතමු 3G දීගෙන යනකොට එක්කෙනෙක් 3.5G දෙනවා කියලා කියනවා. updated version එකක්. Android, iOS, Android ඒවා versions එනවනේ updated. මේ වෙනවනේ අප්ඩේට්ස් එනවනේ. ඒ වෙන්නේ ගොඩක් වෙලාවට iOS ඔය Android වල එහෙම 16.7 16.1 එහෙම එනවනේ. අර 3.0 ගත්තේ අර මිනිසුන්ට පොඩි ඉම්ප්‍රෙෂන් එකක් ක්‍රියේට් කරන්න. අපි අප්ඩේටඩ්, අපි යාවත්කාලීන කරලා තමයි තියෙන්නේ. අපේ දැක්ම හැම වෙලෙම යාවත්කාලීනයි. අපි අප්ඩේටඩ්, අපි ටෙක්නොලොජි එකත් එක්ක හැම වෙලෙම. අර එහෙම පොඩි ඉම්ප්‍රෙෂන් එකක් දුන්නා. මොකද educated crowd එකටනේ blueprint 3.0 කියන එක දෙන්නේ. හැබැයි අපේක්ෂකයා එහෙමද? එයා අප්ඩේටඩ් එක්කෙනෙක්ද? එයා ලෝකේ තියෙන තාක්ෂණයත් එක්ක ඒ දේවල් කතා කරලා ලෝකේ තියෙන තාක්ෂණය ලංකාවට ගෙනල්ලා ඒක ඉම්ප්ලිමන්ට් කරන විදිය සහ තාක්ෂණයෙන් ඉස්සරහට යන පුද්ගලෙයිද? එයාගේ ස්ටේජ් එකේ කතා කරපු ස්පීචස් වල කන්ටෙන්ට් වල ඒක තිබුණ නැහැ. ප්‍රතිපත්ති ප්‍රකාශයේ නමේ ඉඳන් කන්ටෙන්ට් එක වෙනකම් තිබ්බ දේවල් එයාගේ ස්පීචස් වල තිබුණ නැහැ. එයාගේ මීඩියා වලට ඇවිල්ලා ප්‍රශ්නයක් ඇහුවාම
එයා දීපු උත්තරවල අර බ්ලූ පොයින්ට් 3.0 එකේ තිබිච්ච ඒ ඉම්ප්‍රෙෂන් එක ක්‍රියේට් උන්නේ අර ආන්සර්ස් වලින් උත්තරවලින් තේරුණාද එතකොට ඒ වගේමයි අර ස්ටේජ් වල කතා කරන්නේ දැන් එතකොට ඒගොල්ලන්ගේ හිටියන යම් කිසි අධ්‍යාපනය ලක් කණ්ඩායමේ හිටියන එහෙම කිව්වේ ඒගොල්ලෝ හරියට ඒ බ්ලූ පොයින්ට් 3.0 බ්ලූ ප්‍රින්ට් 3.0 කියන එක මම දැක්කා හොඳට විස්තරාත්මකව පෙන්නනවා මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා. නමුත් අර ප්‍රධාන අපේක්ෂකයාගේ නායකයාගේ අන්තර්ගතයේ තිබුණ නැහැ එයාගේ කතාවල. නේද? ඉතින් එතෙන්දී මිස්මැච් එකක් තියෙනවා. මිස්මැච් එකක්. නොගැලපීමක් වගේම තමයි මෙතනත් උනේ. ඔව්. හරි. විකසිත මොකද්ද බිස්නස් කරන අපිට ව්‍යාපාරිකයෙකුට අපිට මොකද්ද මේකෙන් ගන්න පුළුවන්? අපි හදා ගන්නවා නම් හදා ගන්න ඕන දේවල් මොනවද? ඒකෙදි අපි අනිවාර්යෙන් අපේ ප්‍රොඩක්ට් එකේ අපි ප්‍රොඩක්ට් එකක ෆීචර්ස් තියෙනවා. ෆීචර්ස් කියලා කියන්නේ අපි දැන් ෆෝන් එකක් ගත්තොතින් මේකේ වැඩිපුරම ඔප්ටිමයිස් වෙන්නේ මේකේ වැඩිපුරම ඇඩ්වාන්ස් එක කැමර එකද? හරිද? එහෙම නැත්නම් අපි හිතනවා බ්‍රවුසින්ද? ඒ වගේ මොන මොන හරි තියෙනවා. හරිද? ගේම්ස් පැත්ත, ගේමින්ග්ස් වලට තියෙනවා. ඒ වගේ ප්‍රොඩක්ට් එකේ මේන් ෆීචර්ස් තියෙනවා. ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස්, ප්‍රොඩක්ට් එකේ ප්‍රොමිස් එක. ප්‍රොඩක්ට් එකට අමතරව මිනිස්සුන්ට දෙන පොරොන්දුව මොකද්ද මේ ප්‍රොඩක්ට් එකෙන් ලැබෙන? ක්වොලිටි එක වෙන්න පුළුවන්, ඩියුරබිලිටි එක වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි හිතමු මිලෙන් සාධාරණ වෙන්න පුළුවන්, රීසනබල් අමවුන්ට් එකක් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එකක් තියෙනවා. ඒ බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එක, ප්‍රොඩක්ට් ෆීචර්ස්, ඊට පස්සේ කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි මේ ඔක්කොම එකට සමපාත වෙන්න ඕනේ. හරිද? ප්‍රොඩක්ට් ෆීචර්ස් එකක්, කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි, ඇඩ්වර්ටයිසින් ස්ට්‍රැටජි එක වෙන එකක් වුණොත් එහෙම ඒ දෙක සම්පාත වෙන. ඉතින් මේ තුනේම එක සංකලනයක් තමයි ওই කැම්පේන් එකෙන් යන්න ඕනේ. කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එකේ නැත්නම් ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකේ ප්‍රොඩක්ට් ෆීචර්ස් වි බ්‍රෑන්ඩ් ප්‍රොමිස් වි ඔක්කොම එක වෙන්න ඕනේ. දැන් අපිට ඔතන උනේ සජීප් ප්‍රේමදාසගේ බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එක, එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ෆීචර්ස්. එයා ප්‍රොඩක්ට් එකක් ගත්තොත් එයාගේ ෆීචර්ස් වි, එයාගේ ප්‍රොමිස් එකයි, එයාගේ ඇඩ්වර්ටයිසින් ස්ට්‍රැටජි එකයි දෙකක්. ඇඩ්වර්ටයිසින් ස්ට්‍රැටජි එක අපි කියනවා වගේ 3.0 කියලා ටෙක්නොලොජිකලි එයා අප්ඩේටඩ් මෙහෙමයි මෙහෙමයි, එයාගේ දැක්ම මෙහෙමයි කියලා කිව්වට එයා ස්ටේජ් එකේ කතා කරේ නැහැ මේ දේවල්. ඒ විදිහට හේතු ගැන්වුවේ නැහැ මහජනතාවට. යාර තවත් සාම්ප්‍රදායික කන්සර්වේටිව් ට්‍රෙඩිෂනල් මයින්ඩඩ් කෙනෙක්ගේ පොලිටිෂන් කෙනෙක්ගේ තියෙන ඉම්ප්‍රෙෂන් එක තමයි එයා කතා කරනකොට ඒ ස්පීචස් වල කන්ටෙන්ට් වලින් ආවේ. ඉතින් ඒකෙන් හින්දා අන්න එතන ඒක සමපාතුන්නේ. ඒතකොට අපි දැනගන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් ෆීචර්ස් වලට ගැළපෙන විදිහට තමයි අපි ඇඩ්වර්ටයිසින් ස්ට්‍රැටජි එක හදන්න ඕනේ. අපි කමියුනිකේට් කරන්න මොකද අපි පණිවිඩයක් සමාජගත කරනකොට ඒ පණිවිඩේ තියෙන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එකේ තියෙන ෆීචර්ස් සහ ඒ ප්‍රොඩක්ට් එක මිලදී ගැනීමෙන් පාරිභෝගිකයට ලැබෙන වාසි. එහෙම නැත්නම් පාරිභෝගිකයගේ විසඳෙන ප්‍රශ්න මොනවද? දැවෙන ප්‍රශ්න ටික මොනවද කියන එක. ඒක හරියටම ඇඩ්‍රස් වෙන්න ඕන කියන කියන්නේ. ඔව් ඒ දෙක සම්පාත වෙන්න ඕන. හරිද? ඔව් ඒක සිදුන්නේ. ඔව් අතර මම ඊළඟ කෙනාට යන්න කලින් මට මේක හරියටම අහගන්න ඕන. දැන් අපි දැක්කා එතුමගේ කැම්පේන්ස් වලට පස්සේ ගොඩාක් මඩ, ඒ කියන්නේ සමහර වචන අල්ලගෙන සෝෂල් මීඩියා වල යනවා. මේ මෙහෙම එන එකේදී ඒ අවයනස එක වැඩි වෙන්නේ නැද්ද මේකෙන්? දැන් මේක වෛරල් වෙනවා සමහරවිට පොඩි මිස්ටර්. ඒකයි මම කිව්වේ අර මඩ කැම්පේන් ගියානේ ඔයාලට මතක නැති නේද? මම කියන්නේ මම දන්නේ නැහැ ඒක මොන පක්ෂෙන් රන් කරපු මඩ කැම්පේන්ස්ද කියලා. හරිද? දැන් NPP එකට පොඩි මඩ කැම්පේන් ටිකක් ගියානේ ඒකේ ඊට විරුද්ධව මම දැක්කා. එතෙන්දී ඒ මඩ කැම්පේන් වෛරල් වුණා. ඔව්. මඩ කැම්පේන් ටික සක්සස්. හැබැයි ඉෆෙක්ටිව්නස් එක නැහැ. මොකද අවුට්කම් එක මේ මඩ කැම්පේන් රන් කරපු කට්ටියගේ ටාගට් එක වෙලා තුනේ ඡන්ද කඩන එකනේ. අර ඒ පුද්ගලගේ ඡන්ද කැඩුණා නෙවෙයි, ඒ පැත්තට තව ඡන්ද ගියා. ඔතනදී තමයි මං අහන්නේ මේ අර මඩ කැම්පේන් වලින් වෙන්නේ එයාගේ මේ ඡන්ද කඩ, ඒ කියන්නේ එයාගෙන ඔයාලස් එක තව වැඩි වෙනවා නේද? රාජ් මම ලංකාවේ පොලිටික්ස් ගැන කතා කරොත් අපි හැම මුළු ලංකාවම දන්න දෙයක් තමයි දැන් අද කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියන ක්‍රවුඩ් එක දැන් නැවදුරටත් මේ ලංකාවේ නැහැ. ප්‍රධාන ධාරාවේ පක්ෂ ටිකක් නැහැ. දැන් ওই එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කියන ওই පක්ෂ තුනම නැහැ. ලොකුවට නෑනේ ප්‍රධාන ධාරාවේ නේද? ලොකුවට ඔපරේට් වෙන්නේ නෑනේ. ඒ වෙනුවට හදාගත්තු සාන එහෙම තමයි තියෙන්නේ. ඔව්. එතකොට ඒ අර කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු කියන ඒ පාරම්පරික දෘෂ්ටි කෝණයේ තියෙන මිනිස්සු يعني අපි හිතමු කම්පැරටිව්ලි සාපේක්ෂව විශාල ලෙස අඩු වෙලා. හරිද? ඒක ලොකු වෙනසක් රටේ. ඒ වගේම තව දෙයක් මඩ සිංග්ලින් කැම්පේන්ස්. මඩ ගැසීමේ ඒ මඩ ව්‍යාපාර තවදුරටත් වැඩ කරන්නේ නැහැ දේශපාලනෙදි කියන එක මේක හොඳටම තේරුම් ගන්න පුළුවන්. මඩ කැම්පේන් එකක් රන් කරන තමන් දැන් මම ඡන්දිල්ලනෝන මම මටම මඩ කැම්පේන් එකක් රන් කරගත්ත නම් ඊට වඩා වාසි. මොකද මේක බැක්ෆයර් වෙනවා මේ ඒක විරුද්ධ පක්ෂයට අවාසි මේ වෙලාවේ. ඒක මම මටම මඩක් ගහගත්තා ඉතින් අන්න ඒ වගේ දැන් ඔයාලට මම කියන්නේ එහෙම කරන එක හරි කියන පුළුවන් මේ කරන්නත් පුළුවන් ඉස්සරහ දිනේ ඉතින් ඒ කියන්නේ ඔයා මාසේ තව වැඩි වෙනවා. මම ඔයා ඡන්දිල්ලනෝ නම් මම තරඟකරුවෙක් නම් මම ඔයාට මඩ කැම්පේන් එකක් රන් කරා කියමු. ඒක මටම බැක්ෆයර් වෙනවා. මට මගේ ඡන්ද කුට්ටිය තමයි ඔයාට ගැලවිලා යන්නේ අන්තිම. අන්න ඒ තත්ත්වෙට දැන් රට ඇවිල්ලා. ඒක නල්ලා ස්ට්‍රැටජි එකක් තියෙනවා බිස්නස් කරන කෙනෙකුට. ඔය සමහරව නෙගටිව් මාකටිං කියලා තියුස් කරන්නේ ඕකමනේ කියලා යන්නත් ඕකම තමයි. හරි. මම හිතන ගොඩක් දේවල් ඉගෙන ගන්නද අපි ඊළඟට ඉන්නේ කාටද? අපි මෙහෙම අපි ඊළඟට ගමු. මම හිතනවා ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් ওই නාමල් රාජපක්ෂගේ කැම්පේන් එකෙන් නෙමෙයි, එයා හා වටා බැඳිච්ච මේ කතාවෙන්. එයාට සිද්ධියෙන්. දැන් උදාහරණයක් විදිහට එයා ඉන්නේ පොහොට්ටුව කියන පක්ෂයෙන්. ඔව්.
හරිද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඕක අමතෙන් 2019 නේද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ජනාධිපතිවරණ ජනාධිපතිවරණ දිනකට 69 ලක්ෂයක් 52.25 මේකේ තියෙන විදිහට 52.25 69 ලක්ෂයක් 6.9 මිලියන් නේ කියන්නේ හරිද ඡන්ද ගත්තා ඒක සාමාන්‍යයෙන් achievement යන්නේ මේ දැන් තිබ්බ ළඟදී ඉවර වෙච්ච ජනාධිපතිවරණෙත් එක්ක බලද්දී ඒක ලොකු achievement එකක් 52.5ක් ගත්තා 69 ලක්ෂයක් මේ බල ලක්ෂ 54 42යි තිබුණේ ඔව් ඉතින් ඒකින් දා ඒ එහෙම ගත්තු පක්ෂයක් ඒ වගේම ඊට පස්සේ ජෙනරල් ඉලෙක්ෂන් එකක් මහමෙතිවරණයක් තිබුණා මහමෙතිවරණෙන් 3-2 බලයක් ආවා ඊට පස්සේ මං හිතන්නේ ළඟකදී JR පස්සේ පත් වෙච්ච පාර්ලිමේන්තුවේ කියන්නේ මං හිතන්නේ වැඩිම ශක්තියක් තියෙන වැඩිම බලයක් තිබිච්ච ජනාධිපති බවට පත් වුණා ඒ තරම් ජනමතයක් එයාට ලැබුණා මහමෙතිවරණය සහ ජනාධිපති ජනාධිපතිවරණයටත් වඩා ලොකු බලයක් මහමෙතිවරණයේදී ලැබුණා 3-2 ආසන සංඛ්‍යාව හරිද එහෙම ලැබිච්ච පක්ෂේ අවුරුදු දෙකහමාරෙන් ඒ ජනාධිපතිට ගෙදර යන්න වුණා. මොකද මිනිස්සුන්ගේ අර ඡන්ද දීපු මිනිස්සුයි විරුද්ධව දීපු මිනිස්සුයි පක්ෂව දීපු මිනිස්සුයි ඔක්කොම වගේ එකතු වෙලා විරුද්ධ එළියට බැස්සා. හරිද? එතකොට ඒක අවුරුදු දෙකහමාරෙන් ඒ මැන්ඩේට් එක නැති වුණා. හරිද? ඊට පස්සේ වෙන කෙනෙක්නේ ජනාධිපති වුණේ ඡන්ද කරනෝගි. හරිද? එතකොට ඒක ගැන කියන්න අපිට කමෙන්ට් කරන්න බෑ. මොකද අපි ව්‍යවස්ථාවේ ගැන නීතිඥවල් නෙවෙයිනේ. හරිද? නමුත් මම කියන්නේ එතකොට දැන් නාමල් රාජපක්ෂ චන්දිල්වෙත් පොහොට්ටු වෙන්නේ මේ පක්ෂෙම්මනේ. දැන් බලන්න මෙතන 52.25ක් ගත්තු ඡන්ද ප්‍රතිශතය මේ බාර 102.57. ඔව්. ලක්ෂ 69ට වැඩිය ගත්තු ඡන්ද ටික ලක්ෂ 3ට වඩා පොඩ්ඩයි වැඩි උනේ. හරිද? ඔව්. මුළු ලංකාවම හිතාගෙන හිටියා නේද සාමාන්‍යයෙන් ෆික්ස් ඩිපොසිට් එකක් වගේ පොහොට්ටුවට රාජපක්ෂ කියන නමත් එක්ක බැඳිච්ච ගමේ සංස්කෘතිය. මම හිතන්නේ ඒකේදී එකපාරක් කිව්වා මහින්ද රාජපක්ෂ කියන්නේ ගමේ සංස්කෘතිය. ඔව් හරි ඔයත් ඒක අහලා තියෙනවනේ මට පේන ඒ වගේ ලංකාවේ ෆික්ස් ඩිපොසිට් එකක් වගේ වෝට් බේස් එකක් තියුණානේ ওই හැම පක්ෂයකටම අනිවාර්යයෙන්ම ඔලිම්පික්කටත් තියුණා නිදහස් පක්ෂයටත් තියුණා ඊට පස්සේ නිදහස් පක්ෂයේ විකසිත අපි ඒකන පොඩක් කිලමුද ඒ වීඩියෝ එක අපි දෙන්න බැලුවේ ඒකෙදි ඇත්තටම මේ ඒක මේ දැන් තියෙන මාලිමාවට දෙන ස්ට්‍රැටජි එකක් ඒකනේ මතකද ඔයාලට ගම ශක්තිමත් වුණොත් තමයි අපිට වෝට් බේස් එක හදාගන්න පුළුවන් මොකද ගමේනේ වැඩිපුරම ඡන්ද තියෙන්නේ අපි නගරයේ මිනිස්සු පොපියුලේෂන් එක හිටියට ගම් ටික එකතු කරාට පස්සේ ගම් වලින් තමයි ආණ්ඩුව පෙරලන්න පුළුවන් මොකද සමහර වෙලාවට සමහර පක්ෂ ඉතිහාසයේ නගර ටික හැමදාම දිනනවා නමුත් ඡන්දේ පරාදයි ඔව් විකසිත ඕක නිකන් බිස්නස් පැත්තෙන් ගත්තොත් එහෙම අර හරි කස්ටමර් ගමේ ඉන්න කෙනා නේද ඔව් ඒකත් එහෙමයි දැන් මම මේ කතා විරාජ් කියාගෙන ගියේ මොකද දන්නවද දැන් බලන්න 152.25 තිබිච්ච ඡන්ද ප්‍රතිශතය 102.57 වෙනකන් එකපාරට කඩාගෙන වැටෙනවා අවුරුදු පහකින් එකපාරට කියලා කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් හරි එකපාරට කඩාගෙන වැටිලා එතකොට සමහරලාට නාමල් රාජපක්ෂත් හිතුවේ නැති ඇති මෙච්චර බේස් එකක් ඒ කියන්නේ ඒගොල්ලෝ හිතාගෙන හිටියන අපිත් හිතුවනේ සාමාන්‍යයෙන් මේගොල්ලන්ට 125%ක්වත් අපි අඩු ඕ අපි තරමේ 1 මිලියන්වත් නේ මිලියන එකවත් ඡන්ද එයි කියලා. නමුත් ඒ බේස් එක දැන් නැහැ. ඒකට තේරෙනවද? ඒගොල්ලන්ට ඒ තිබිච්ච වෝට් බේස් එක අර වෝට් බැංක් එක නැහැ ගම්වල. හරිද? එතකොට එයා පර්සනල් බ්‍රෑන්ඩ් එකක් විදිහට බැලුවොත් එයා තාත්තා වගේම නැෂනල් එක ඇඳලා කුරහන් සාට් එකේ දාගෙන තාත්තා වගේ මුඩු රැවුල තියාගෙන ආවා. හරිද? එයා ඒ උඩු රැවුලත් ඒ ඡන්දේ ලං වෙලා නෙන්නේ. ඒකත් මේ ඔව් බ්‍රෑන්ඩින් වල කොටසක්ද? ඔව් අනිවාර්යෙන් පර්සනල් බ්‍රෑන්ඩ් ඉන්නේ. එයාට ඕනුනේ එයා මහින්ද රාජපක්ෂගේ ඊළඟ එක්ස්ටෙන්ෂන් එක. ඊළඟ දිගුව. ඊනවත්තපු තැන ඉඳන් එයා යනවා කියලා. හැබැයි අරණන්නේතාවේ තියාගෙන කියලා. ඒතකොට එයාට වෙනම ඐඩෙන්ටිටි එකක් හැදුන්නේ නැහැ නාමල් රාජපක්ෂ කියන කෙනාට. හරිද? මහින්ද රාජපක්ෂ එහෙම නැත්නම් ඊ රාජපක්ෂ මේ එකම තමයි ආවේ. කුරහන් සාටකේ නැෂනල් එක උඩ රැවුල ඉදට හරි. එතෙන්දී වුණාට එයාට ක්ලියර් ඐඩෙන්ටිටි එක එයාට වෙනම යුනික් ඐඩෙන්ටිටි එකක් තිබුණ නැහැ. වෙනම අනන්‍යතාවයක් නාමල් රාජපක්ෂ කියන පුද්ගලයාට තිබුණ නැහැ. හැබැයි මිනිස්සු ඇක්සෙප්ට් කරේ නැහැ. එතකොට අර මහින්ද රාජපක්ෂ කියන්නේ වෝට් බේස් එක නැහැ නේද දැන් ඔය කියන විදියට. ඔව් නේද? ඒ ඒ ඒ ඒ බ්‍රෑන්ඩ් ලොයල්ටි එක නැහැ නේද දැන්? දැන් මෙන්දර බ්‍රෑන්ඩ් ලොයල්ටි එකක් තිබුණානේ. දිනන්න ඕනේ නැහැ. සාමාන්‍ය මිලියන ගානක් ඡන්ද ගන්නවානේ. දිනන්න ඕනේ නැහැ මං කියන්නේ. පෙරදුනත් මිලියන ගානක් ඡන්ද ගත්තානේ. දැන් ඒක නැහැ. එතකොට මේ වෝට් බේස් එතකොට ඒක නැතිකින් අපිට තේරුම් ගන්න පුළුවන් එක දෙයක් තමයි අපි ප්‍රොඩක්ට් එකක් මාකට් අපි හිතමු මම යුනිලීවර් හරි හේමාස් හරි නෙස්ලේ හරි ලොකු ප්‍රොඩක්ට් පෝට්ෆෝලියෝ එකක් තියෙන කම්පැනි එකක් කියලා. දැන් හිතන්න යුනිලීවර් කියලා මම නිකන් උදාහරණයක් කියනවා. සංසිල් තියෙනවා කොණ්ඩේ අග පැලීමට. ඉස්සෝ රිවල්ට් එකක් තියෙනවා. හරිද? අවපැහැ ගැනීමට කොණ්ඩේ තව එකක් තියෙනවා. ඔව්. යුනිලීවර් එකේ. මම බ්‍රෑන්ඩ්ස් කියන්නේ නැහැ. අපි හිතමු එහෙම. මට එතකොට කොණ්ඩේ යන්නේකට ඒගොල්ලෝ ෂැම්පු එකක් දානවා. ඒ අර තුනම කොණ්ඩේ අග පැලීමට තියෙන ෂැම්පු එකත් හොඳට මාකට් වෙනවා. කොණ්ඩේ ඉස්සෝරිය වෙන එකටත් තියෙන එකටත් මේ හොඳට මාකට් වෙනවා. කොණ්ඩේ අවපැහැ ගන්න එකටත් හොඳට මාකට් වෙනවා. ඉතින් ඒගොල්ලෝ අර
ප්‍රොඩක්ට් එක දාන ආරයිට් අපේ ප්‍රොඩක්ට් පෝට්ෆෝලියෝ එක හොඳයි අපේ ඉතිහාසයෙන් නම් අපි හොඳ ප්‍රොඩක්ට්ස් ටිකක් දීලා තිනවයි කියලා කොණ්ඩේ අනේකටත් හෙයා ෆෝලින්ග් කන්ට්‍රෝල් කියලා මොකක් හරි එකක් කියලා ෂැම්පු එකක් දාලා ඉන්නවා. හැබැයි ඒක මාකට් එකට දාපු පළියට සක්සස් වෙන්නේ නැහැ. ඒකටත් වෙනම යුනික් අයිඩෙන්ටිටි එකක් අපි හදන්න ඕනේ. හරිද? නාමල් රාජපක්ෂට එහෙම යුනික් අයිඩෙන්ටිටි එකක් තිබුණ නැහැ. එයාට තිබුණේ අර තාත්තගේ මම දැකපු විදියට. එයාට ඕන ලැබුණේ තාත්තගේ මේක එක්ස්ටෙන්ෂන් එකක් වෙන්න. එක දිගුවක් වෙන්න. ඉතින් අර යුනික්නස් එක තිබුණ නැහැ. යුනික් අයිඩෙන්ටිටි එකක් එයා ක්‍රියේට් කරගත්තේ නැහැ. ඒ යුනික් අයිඩෙන්ටිටි එක ක්‍රියේට් කරගත්තු නැති හින්දා එයාට ලොකු ඡන්ද ප්‍රමාණයක් නැතුණා. එයා සමහරවිට වෙනස් පක්ෂකින්, වෙනත් ලකුණකින්, වෙනස් විදියකට වෙනස් ස්වරූපයකින් ආවනම් තාරුණයට ඇඩ්‍රස් කරගෙන සමහරවිට එයා මීට වඩා ඡන්ද ප්‍රමාණයක් ගන්න තිබුණා. හරිද? ඒක හින්දා මගේ මම ඔයා ව්‍යවසායකෙක් විදියට මම කලින් මෙච්චර සාර්ථක ප්‍රොඩක්ට්ස් දාලා තිනවා මගේ ප්‍රොඩක්ට්ස් ඔක්කොම සාර්ථකයි මෙහෙමයි කියලා මම හෙට තව ප්‍රොඩක්ට් එකක් දානවා කියලා ඒ ප්‍රොඩක්ට් එකත් විකිනේ කියලා හිතාගෙන ඉන්නපා අර ප්‍රොඩක්ට්ස් ටික විකිනේ නැහින්ද ඒකට වෙනමම අයිඩෙන්ටි එකක් ඔයාට ක්‍රියේට් කරන්න වෙනවා. ඒකට වෙනම ලේබල් එකක්, ඒකට වෙනම ප්‍රොඩක්ට් ෆීචර්ස් ටිකක්, ඒකට වෙනම බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එකක්, යුනික් අයිඩෙන්ටිටි එකක් Tamanṭam කියලා ආනන්‍යතාවයක් ගොඩනගන්න ඕනේ. හරිද? නාමල් Tamanṭam අනන්‍යතාවයක් ගොඩනගා ගත්තනම් කුරාන් සාට් එකට, නැෂනල් එකට, උඩ රැවුලට අමතරව හරි ඒක පැත්තකින් තියලා වෙනමම Tamanṭa අනන්‍යතාවයක් ගොඩනගා ගත්තනම් එයා සමහරවිට ඔයිට වඩා ඡන්ද ගන්න තිබුණා. මිනිස්සුත් හොයන්නේ වෙනසක් නෙමේ වෙලාවේ. පාරම්පරික දේවල් ටික පැත්තකට දාලා. එතකොට අන්නේ ඒ දේ අපිට උගහා ගන්න පුළුවන්. Tamange products කලින් product portfolio එකේ කලින් products ඔක්කොම සාර්ථකයි. ඒකින්ද මම මේ දැන් හෙට එළියට දාන product එකත් අනිවාර්යෙන් සාර්ථක වෙනවා කියලා ඉන්න එපා. ඒකට වෙනමම weight එකක් දීලා, ඒකට වෙනමම මේ Taman කාලේ යොමු කරලා වෙනමම identity එකක් create කරලා තමයි ඒක market එකට දාන්න ඕනේ. විකස අතරම නාමල් රාජපක්ෂ ගැන කතා කරනකොට මට තව දෙයක් දැනගන්න ඕන. දැන් අපි කලින් ඒවයි කතා කරා, කලින් ප්‍රතිපත්ති ප්‍රකාශයි මේවා සමපාත උන්නේ නැහෙනි. දැන් මේකෙදි එහෙම දෙයක් තිබුණාද? එහෙම main stream එකේ නැත්නම් main අපි කතා කරන මොකක් හරි main specific දෙයක් තිබුණාද? ඒක හරහා අල්ලගන්නද මාකට් එක අල්ලන්නද ගියේ නැත්නම් අර පරණ දේම කතා කර කර? නෑ, පරණ දේ නෙමෙයි එයා කතා කරේ. හැබැයි එතන උනේ මෙන්න මේ දේ මම දකින්න විදිහට අර දැන් අපි කතා කරා වගේ එයා අර තාත්තගෙන් හරි දැන් ඔතන සජීප් ප්‍රේමදාසරත් උනේ ඒකනේ. එයාගේ තාත්ත ගැන නිතරම කියලා ඒ ඒකමනේ එයා ඉම්ප්ලිමන්ට් කරන්න යන්නේ. අලුත් දෙයක් නෙමෙයිනේ, අලුත් දැක්මක්, අලුත් ප්‍රතිපatti නෙමෙයි. ප්‍රතිපatti ප්‍රකාශයේ අර කට්ටියේ ප්‍රොෆෙෂනල්ස් එකතුලා වෙනම හදනවා. ඒගොල්ලෝ ඒක හොඳට හදන ඇති. නමුත් පුද්ගලයාගේ තියෙන ප්‍රතිපatti වෙනස්. පුද්ගලයාගේ පෞරුෂයේ දැක්ම අර සමහරලට 1990 ගණන්වල 80 ගණන්වල තමන්ගේ තාත්තගේ කාලේ ලංකාවේ තිබිච්ච යුගයට ඒ කාලෙට හරි ගිහිපු ඒක තමයි කියලා එයා හිතන්නේ. නමුත් ඒක වෙනස්. එතකොට දැන් නාමල්ගේත් මම කියන්නේ හැබැයි නාමල් අප්ඩේටඩ්. නාමල්ට නොලෙජ් එක තියෙනවා මම දැකපු විදියට. එයා තරුණ ඒවන්ට මං හිතන්නේ TikTok ඒ වගේ සමාජ මාධ්‍යෙන් ආමන්ත්‍රණය කරා. එතන මට ප්‍රශ්නේ තිබුණේ ඒ ඒ එයා අර එයාටම කියලා පර්සනල් ඐඩෙන්ටිටි එකක්, පර්සනල් ඉමේජ් එක, යුනික් ඐඩෙන්ටිටි එකක් එයා ක්‍රියේට් කරගත්තේ නැහැ. ඒකනේ මම අර කිව්වේ ප්‍රොඩක්ට්ස් කොච්චර තිබුණත් අපි කලින් මාකට් එකට දාපු ඒව සාර්ථක වෙච්ච පළියට අපි තව ප්‍රොඩක්ට් එකක් හෙට දානවා නම් ඒකට යුනික් ඐඩෙන්ටිටි එකක් නැත්තම්, හරිද, ඒකට වෙනම බ්‍රෑන්ඩ් ෆීචර්ස් ඒ වගේ දේවල් නැත්තම්, බ්‍රෑන්ඩ් පර්සනලිටි එකක් ඒ වගේ යුනික් ඐඩෙන්ටිටි එකක් ඒකට නැත්තම් ඒක ෆේල් වෙන්න තියෙන chance එක වැඩි. මං කියන්නේ හැම වෙලෙම සක්සස් වෙනවයි කියන එකවත් නෙමෙයි, හැම වෙලෙම ෆේල් වෙනවා කියන, නමුත් ෆේල් වෙන්න තියෙන chance එක වැඩි. ඒ දේ අපි දැක්ක මම හිතනවා ඒක එක පොයින්ට් එකක්. අනිත් පොයින්ට් එක මම මේ නාමවගෙන් දැකපු විරාජ්, එතන එයාගේ දැන් ගත්තහම සමහරලාට ඔය පක්ෂෙට මිනිසුන්ගේ අප්‍රසාදයක් තිබුණනේ. ඔව්. හරිද? එතකොට මිනිස්සුන්ට තිබුණේ අර ඒ ප්‍රතිරූපය. හරිද? ඒ ප්‍රතිරූපයේ, පක්ෂයේ ප්‍රතිරූපයේ බ්‍රෑන්ඩ් ඉමේජ් එක. හරිද? ඊට එහාට ගියාට පස්සේ ඒකේ බ්‍රෑන්ඩ් එතික්ස්. මොකද දූෂණ වංචාවල් එක්ක ඔකට ওই පක්ෂයට සම්බන්ධ වෙලා තිබිච්ච අයට නඩු ඒ වගේ දේවල් පොඩි පැමිණිලි ඒ වගේ කම්ප්ලේන්ට්ස් එහෙම තිබුණානේ. එතකොට ඒ විශ්වාසය පිළිබඳ ප්‍රශ්න. හරිද? බ්‍රෑන්ඩ් එතික්ස්. එතික්ස් කියලා කියන්නේ අපි දැන් ওই අද කාලේ මාකට් එකට ඕනම ජරාවක් ගිහලා මාකට් කරා කියලා ඔයාට ඒ මාකට් කරගන්න බෑ, විකුණ ගන්න බෑ. මම අර ඉස්සෙල්ලා කිව්වේ ඒකයි මේ. ඒක එකපාරක් විකුණයි ඕන නම් දෙවෙනි පාර මිනිස්සු ගන්නෙ නැහැ. හරිද? දෙවෙනි ඔයා කොච්චර ලස්සන පැකේජින් එකකට ගියත් වැඩක් නැහැ. පැකේජින් එක අන්රැප් කරාට පස්සේ තියෙන ප්‍රොඩක්ට් එකේ කිසිම ක්වොලිටි එකක් නැත්තම්, ඔයා ඇඩ්වර්ටයිස් කරන බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එක එහෙම නැත්තම් ඒ ෆීචර්ස් ඒ ප්‍රොඩක්ට් එකේ හරියට එක්ස්පෙක්ටේෂන් එක මැච් වෙන්නේ නැත්තම් එයා හිතාගෙනනේ ගන්න මේක මේ ප්‍රොඩක්ට් එක මේ ක්වොලිටි එක ඇති කියලා. ඒක නැත්තම් ඔයා මොනතරම් ඇඩ්වර්ටයිසින් වලට මාකටිං වලට වේදම් කරාට වැඩක් නැහැ. ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකක් නැත්තම් පළවෙනි පාර සේල් එකක් කරයි, දෙවෙනි පාර රිපීට් පර්චේසින් වලට මිනිස්සු යන්නේ. බ්‍රෑන්ඩ් එක ස්පොයිල් වුණොත් ආයෙ ඒක රිකව කරන්න හරි අමාරුයි. ආ රයිට්. රිකව කරන්න හරි අමාරුයි. බෑ නෑ, බැරි නෑ. ඔව්. නමුත් රිකව කරන්න අමාරුයි. ඊට වඩා අලුත් බ්‍රෑන්ඩ් එකකින් එන එක ලේසියිනේ. ඔව්, ඒකත් ලේසි. නමුත් අරක රිකව කරන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. බ්‍රෑන්ඩ් රීපොසිෂනින් කරන්න පුළුවන්, රීවිටලයිස් කරන්න පුළුවන්. එහෙම කරපු බ්‍රෑන්ඩ්ස් තියෙනවා. හරිද? දැන් ඇත්තටම කියනවා නම් දැන් NPP එක උනත් JVP කියන විදිහට නෙමෙයි නාවේ. ඔව්. අර බෙල් එකෙන් සහ රතුපාට JVP ජනතා විමුක්ති පෙරමුණ JVP කියන මේ වෙකෙන් නෙමෙයි නාවේ. සමහරවිට JVP කියන මේ වෙකෙන් ආවනම් මිනිස්සු දෙපාරක් හිතයි ඡන්දෙ දෙන්න.
චකිතයක් බයක් වගේ දේකුත් එන්නත් පුළුවන් රතු පාටත් එක්ක. ඒකනේ අපිට ඊට වඩා ආදරණීය පාටක් නෑ අපි දම් පාට දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේ. ඔව් ආදරණීය පාටකුත් එක්ක දම් පාට, රෝස පාට, මාලිමාවක්, දිශානතිය, ඒ වගේ දේවලුත් එක්කනේ ඒගොල්ලෝ ආවේ. නමුත් මෙතෙන්දී ඇත්තටම මම හිතනවා මේ බ්‍රෑන්ඩ් එකේ දැන් ඔය SL අපි කියන්නේ SLPP ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේට පොඩි බ්‍රෑන්ඩ් ඉමේජ් එකේ ඉෂුස් ටිකක් තියෙනවා ප්‍රතිරූපයේ සහ ඒගොල්ලන්ගේ එතික්ස් වල බ්‍රෑන්ඩ් එතික්ස් කියලා තියෙනවා. දැන් වුණත් අද වුණත් අද කාලෙත් මිනිස්සු ගොඩක් පාරිභෝගිකයෝ බ්‍රෑන්ඩ් එතික්ස් කියන එක බලනවා. දැන් වෙන්දට වගේ නිකම් ප්‍රොඩක්ට් එක ලස්සන තිබුණට වඩා ඒක අර පාරිසරික වශයෙන් අපි කියන්නේ මේ මේ සස්ටේනබල් එන්වයර්මන්ටලි සස්ටේනබල් ප්‍රොඩක්ට්ස් තියෙනවා. හරිද? ඒ වගේ එන්වයර්මන්ටල් ෆ්‍රෙන්ඩ්ලි ප්‍රොඩක්ට්ස් තියෙනවා. අර ග්‍රීන් කන්සෙප්ට්ස් තියෙනවා. හරිද? මම මේ ප්‍රොඩක්ට් එක ගත්තාම කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටි එකක් තියෙනවා. රයිට්. මේ මම මේ ප්‍රොඩක්ට් එක ගත්තාම මම මොනවා හරි පිළිකා රෝගීන්ට, අසරණ රෝගීන්ට, දරිද්‍රතාවයෙන් පිරෙන ළමයින්ට, අධ්‍යාපනික දුෂ්කරතා තියෙන ළමයින්ට යම්කිසි ලාභයක් ලැබෙනවා. හරිද? වාසියක් ලැබෙනවා ප්‍රොඩක්ට් එක ගත්තාම. අන්න ඒ වගේ අර අපි කියන්නේ මේ එතික්ස් කියලා, මාකට් එතික්ස් කියලා නිකන් හුදෙක් මූල්‍යමය වාසියක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. බ්‍රෑන්ඩ් එතික්ස් කියලා දෙයක් තියෙනවා. අන්නේ එතික්ස් කියන දේවල් වලට සහ බ්‍රෑන්ඩ් ඉමේජ් එකට හානියක් වුණොතින් එතික්ස් කියන ඒවා හරියට ආචාර ධර්ම පිළිපැදලා නැත්තම් හරිද ඒ ඩැමේජ් වෙන ඩැමේජ් විල්ල ආයි රිකවර් කරගන්න ටිකක් අමාරුයි. ඒක එහෙමම තියාගෙන ආයි මාකට් එකේ පර්ෆෝම් කරන්න හැදුවට කොච්චරත් ඇඩ්වර්ටයිසින් වලට වියදම් කරත් වැඩක් නැහැ. මම දැක්ක එක ගුරුවරයෙක් කියලා තිබුණා ඔය පක්ෂය ඔයිට වඩා ටිකක් බර දාලා තව පොඩ්ඩක් මාකටිං බජට් වැඩි කරලා බර දාලා කැම්පේන් එකක් ගහන්න නෑ. ඔය ඔය අඩුපාඩු තියාගෙන මොනතරම් බර කරලා කැම්පේන් කරත් වැඩක් නෑ. මොකද ප්‍රොඩක්ට් එක හරි නෑනේ. ප්‍රොඩක්ට් එකේ හිස්ටරි කවුල්නේ. ඒක හරි. එතන ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් අවුල්නේ. ඔව්. මිනිස්සු බලාපොරොත්තු වෙන දේ ප්‍රොඩක්ට් එක අරගෙන නැහැ. අරගෙන කියන්නේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්නවා කියලා කියන්නේ ඒක නම ජනාධිපති පදවලට පත් කරගන්නවා කියන එකනේ. මිලදී ගන්න ට්‍රාන්සැක්ෂන් එක තමයි ඡන්දය. හරිද? ඒතකොට මිනිස්සු දන්නවා මම මේ ප්‍රොඩක්ට් එක මිලදී ගත්තට ඡන්දේ දැම්මට මගේ අතර ප්‍රොඩක්ට් එක ගත්තට ගත්තයි කියලා කියන්නේ ආව ජනාධිපති වෙනවා. මගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. මොකද ඉස්සර අපිට අත්දැකීම් තියෙනවා. මේ ප්‍රොඩක්ට් එක අපි කලින් අරන් තියෙනවා. ඔව්. මේකේ මේකේ අපේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. තව ප්‍රශ්න වැඩි වෙනවා මිසක්. කියලා එහෙමනේ මිනිස්සු හිතන්නේ. මිනිස්සු හිතන විදිය. එතකොට අන්න ඒ වගේ බ්‍රෑන්ඩ් ඉමේජ් එක සහ බ්‍රෑන්ඩ් එතික්ස් ටික ආචාර ධර්ම කැඩුනට පස්සේ ඒක රිකවර් කරගන්න හරි අමාරුයි. බෑ කියන එක නෙමෙයි මම කියන්නේ. රිකවර් කරගන්න එක හරි අමාරුයි. රයිට්. හරි. අපි එහෙමනම් ඊළඟටම මම හිතන්නේ අපිටත් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කැම්පේන් එකක්. ඒ වගේම ගොඩක් වෙනසක් කරපු අර මම හිතන්නේ ඒක විකසිතයකට මූල පදනම දැම්මා. JVP තිබුණ එක NPP වෙනවා. සීනුව දැන් මාලිමාවක් වෙනවා. එතන ඉඳලම මාකටින්ද? ඔයා හොඳට බලන්න ওই මාලිමාව කියන එක කම්පාස්. අපි කියන්නේ මාලිමාව දිශානතිය. ඔව්. රට වෙනම දිශානතියකට ඒගොල්ලෝ drive කරනවා, ගෙනියනවා. හ්ම් හ්ම්. ලෝගෝ එකේ වුණත් ඒ කියන්නේ හොඳට ඔව් පොඩි මේකක් තිබුණා. මම කියන්නේ නැහැ ලෝගෝ එක තමයි මෙතන 80%ම ඒක නෑ. සමහරවිට 105%ක්වත් අඩුම තරමේ. මම ඒකනේ කිව්වේ ලෝගෝ එක හොඳට හිතලා කරලා තියෙනවනේ. පණිවිඩේ අපි යොමු කරන ඇඩ්වර්ටයිසින් කන්ටෙන්ට් එක තමයි වැඩිපුරම වැදගත්. දැන් මේ හැම දෙයකම එක සංකල්පනකින් ඒගොල්ලෝ ජයග්‍රහණය කරන්නේ. විරාජ් නේද? ඒගොල්ලෝ ජයග්‍රහණය කරේ අනිත් අයට වඩා ඒගොල්ලෝ සාර්ථකව දෙයක් කරපු හින්දානේ. අනිවාර්යයෙන්. හැබැයි මතක තියාගන්න ඇඩ්වර්ටයිසින් වලින් නෙවෙයි සම්පූර්ණයෙන්ම ජයග්‍රහණය කරේ. මොකද මීට අවුරුදු එකහමාරකට කලින් ඡන්දයක් දීපත් ජයග්‍රහණය කරන ලෙවල් එකේ හිටියේ. මොකද මිනිස්සු දතකට මැදගෙන ලෑස්තිලා හිටියේ ඡන්දයක් එනකන් අපිට වෙනසක් ඕනේ කියලා. ඔව්. NPP ගෝනේ කියලා නෙමෙයි මිනිස්සු කිව්වේ. අපිට වෙනසක් ඕනේ. අපි දැන් මෙහෙම මෙහෙම මේ 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 ප්‍රොඩක්ට්ස් ගත්ත අර ප්‍රොඩක්ට්ස් ගත්ත අපි මේ ප්‍රොඩක්ට් එක විතරයි ගත්තේ නැත්නම් අපි මේ ප්‍රොඩක්ට් එක අරගෙන බලමු කියලා කිව්වා. අන්න ඒ වගේ බහුතරයක් හිටියා. පාවෙන ඡන්ද. හරිද? ෆ්ලෝටින් වෝටර්. විකසිත කියන්නේ මොකද ඒගොල්ලන්ගේ ප්‍රධානම මාකට් ස්ට්‍රැටජිස් මොනවද තිබුණේ? මම දකින විදිහට කන්ස්ටන්ට් වන් කමියුනිකේෂන් ස්ට්‍රැටජි සිනර්ජි එක. හරිද? අපි කියන්නේ ඒගොල්ලන්ගේ ගියේ රටානුරට කියන කැම්පේන් එකනේ. ඒ රටානුරට කියන කැම්පේන් එක වන් කමියුනිකේෂන් ස්ට්‍රැටජි සිනර්ජි එකක් තිබුණා ඒකේ. මුල ඉඳලම ඒකම තමයි ගියේ. ඒකම. ඊට අතුරු කැම්පේන්ස් කොච්චර ගියත් අර කැම්පේන් එක ඇතුලේ තමයි ඒගොල්ලෝ හැම මැච් එකක්ම ප්ලේ කරේ. හරි. රටානුරට කියන එක මේ මේසේ නම් මේ මේසේ ඇතුලේ ඉඳන් තමයි ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වය අන්ලිෂ් කරේ. ක්‍රියේටිවිටි කන්ලිෂ් කරේ. එළියට දැම්මේ. එළියට දාලා හරි ලස්සන කැම්පේන්ස් ගියා. අතුරු කැම්පේන්ස් ඕන තරම් ගියා. හරිද? ඔව්. අතුරු කැම්පේන්ස් ඕන තරම් ගියා. නමුත් අර රටානුරට මම පොඩ්ඩක් බාධා කරනවා. මොකද මේවා වටත් දැලගන්න ඕන හින්දා දැන් අර මං හිතන්නේ මේක SLV log ලගේ බ්‍රූනෝට ලොකු තෑන්ක්ස් කරන්න ඕනේ බ්‍රූනෝ. ඔයා ලස්සනට මේක කතා කරනවා මේ වගේ පොඩ්කාස්ට් වල ඩේලි ඩෝස් එකේ හිම. මං හිතන්නේ අර මුල් කාලෙදී මේගොල්ලෝ රෂනල් විදිහට ඇඩ්වර්ටයිසින් කරනවා. ඒ කියන්නේ අන්තිම දවස්වල වෙනකොට මේවා තනි කරම ඉමෝෂනල්. රෂනල් එකෙන් ඉමෝෂනල් එකට එනවා අවසාන කාලෙ වෙනකොට. මේකත් ස්ට්‍රැටජියක්ද විකසිත? ඒගොල්ලෝ කැම්පේන්ස් කලේ ගැලරියට නෙමෙයි. ගැලරිය කියන්නේ ඒගොල්ලන්ට එදා ඉඳන් ඉන්න ඔඩියන්ස් එකනේ. ඔව්. ඒ කියන්නේ මීට අවුරුදු 2-3කට කලින් ඉඳන්ම ඒගොල්ලන්ට සපෝට්. මං කියන්නේ අවුරුදු 5-10කට නෙමෙයි. අර
මුලින්ම හැරිච්ච මිනිස්සු ඉන්නේ NPP එකට සපෝටර්ස් එකට අපි NPP එකට තමයි දෙන්න ඕනේ කියලා මීට අවුරුදු එකහමාරකට දෙහිකට කලින් අර සමහරට ක්‍රයිසිස් එක යන කාලෙම හිතවන්නත් ඇතිනේ හරිද ඒ ගැලරියට ඒ කට්ටිය දන්නවා ඒ කට්ටිය අනිවාර්යෙන් මේ මේ NPP එක දන්නවා ඒ කට්ටියක ඡන්දෙ තියෙනවා කියලා ඒකින්ද ඒගොල්ලෝ ගැලරි එක ඒගොල්ලෝනේ අර අර දෙනවයි කියලා තීරණය කරේ ගැලරි එකට නෙමෙයි ඒගොල්ලෝ ඇඩ්‍රස් කරේ බහුතරයට බහුතරේ හිටියේ අර 69 ලක්ෂේ වැඩිපුර ඡන්ද ප්‍රමාණයකින් ජයග්‍රහණය කරපු මේ එකක් නේ. ඊ 69 ලක්ෂයෙන් විශාලම ප්‍රමාණයක් ගන්න පුළුවන් නම් නිකම්ම දිනන්න පුළුවන් නේ. හරිද? එතනනේ වැඩිපුරම ඡන්ද කුට්ටිය තියෙන 69 ලක්ෂයක් කියලා. එතන මෙහෙමයි. එතන අර වෝට් බැංක් එකක් තියෙනවා. හරිද? ඒ වෙලාවේ හිටපු. එතකොට ඒ එතනිනුත් වැඩිම ප්‍රමාණයක් ගලව ගන්න ඕක හැම ඔය 69 ලක්ෂය හැම පැත්තරම ගලව ගත්තනේ. නමුත් බහුතරය ගලව ගන්න කෙනා දිනන ටයිප් එකේ තමයි හිටියේ. හරිද? ඒගොල්ලෝ ඇඩ්‍රස් කරේ අර 69 ලක්ෂෙන් බහුතරය ගලව ගන්න. එතකොට ඒගොල්ලෝ ඒ කට්ටියට විතරක් නෙවෙයි අනිත් හැම පක්ෂකම SJB ද මුළු ලංකාවේ 1 කෝටි 70 ලක්ෂයකට ඡන්දදායකයෝ හිටියානේ. ඡන්දය දෙන්න සුදුසු කන්තිවිචාය 1 කෝටි 70 ලක්ෂ ගණක් නේද තිබුණේ මේ පාර. ඔව් ඔව්. කෝටි එකහමාරකට වඩා වැඩි. ඒගොල්ලෝ 1 කෝටි එකහමාරට වඩා 1 කෝටි 1 කෝටි 70 ලක්ෂයටම තමයි ඒගොල්ලෝ ඇඩ්‍රස් කරේ. හරිද? ඒකෙන් 1 කෝටි 70 ලක්ෂෙම එන්නේ නැහැ. මිලියන යම් කිසි මිලියන ප්‍රමාණය මිලියන ගණක් එනවනේ ඡන්ද. හරිද? කවුරුත් කෝටි ඉක්මල ගන්නේ නැහනේ. ඔව්. ඉතින් අපි කටවචනේට කිව්වට. හරිද? එතකොට එතන ඒගොල්ලෝ කරේ අර සෙන්ට්‍රලයිස් ඉන්ටිග්‍රේටඩ් කැම්පේන් එකක් රන් කරා සිංගල් මයින්ඩඩ් රට අනුරට කියන එක. ඒ කැම්පේන් එක ඇතුලේ තමයි ඒ කෝපරේට් කමියුනිකේෂන් ස්ට්‍රැටජි එක ඉඳන් තමයි අනිත් අයිසොලේටඩ් කැම්පේන්ස් පවා ඒගොල්ලෝ රන් කරේ. අරකට ස්ටික් වෙලා. හරිද? ඒක ඇතුලේ ඉඳන්. දැන් එතන ඒගොල්ලෝගේ ඒ වගේම NPP කේ කෝ වැලියුස් කාලයත් විශ්ේ වෙනස් වුන්නේ නැහැ නේ. අවුරුදු අන්තිම අවුරුදු 3-4 ද ගත්තට මේගොල්ලෝ එදා එකක් කියලා අද එකක් කියන වගේ එහෙම ගියේ නැහැ. ඒගොල්ලෝ අර ඒගොල්ලන්ට කියන දේවල් තියෙනවා. මොකද ඒගොල්ලෝ බලයට ඇවිල්ලා නැහැ නේ. මිනිස්සු ඒගොල්ලන් එක්ස්පීරියන්ස් කරලා නැහැ. එතකොට ඒගොල්ලෝ කියනවා ඔගොල්ලෝ ගත්ත ප්‍රොඩක්ට්ස් වල මේ වගේ අඩුපාඩු තියෙනවා. මේ පැත්තේ මේ ෂොප් එකකින් ගත්තා මේ අඩුපාඩු තියෙනවා. ඔය දෙක නේද ඔගොල්ලෝ විඳ විඳ හිටියේ මෙච්චර කාලයක්. ඒතරස් මෙහෙම මෙහෙම කියලා ඒගොල්ලෝ පෙන්වුවා. ඒගොල්ලෝ යුනික් වෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලන්ගේ යුනික් සෙලින් ප්‍රොපොසිෂන් එක මොකක්ද කියන එක ඒගොල්ලෝ පෙන්වුවා. හරිද? ඒ වගේම මම අර කිව්වා වගේ දැන් ඔයා කිව්වා එක පැත්තකින් ගමකට දැන් ගමකට ඇඩ්වර්ටයිස් කරේ ඒගොල්ලෝ පුළුවන් තරම් මෙසේජ් එක ඇව්වේ හොරුවල්ලනවා කියලා. ඊට වඩා පොඩ්ඩක් විතර එඩියුකේටඩ් සෙමි අර්බන් අර්ධනාගරික සහ එඩියුකේටඩ් අපි හිතමු ලිටරසි එක වැඩි පොලිටිකල් ලිටරසි එක වැඩි නාගරික අර්බන් ක්‍රවුඩ් එකට ඒගොල්ලෝ යව්වේ තිරසාර ආර්ථිකයකුත් එක්ක හොඳ දිශානතියකට අලුත් සමාජයක් එක්ක යන රටක් කියලා. දැන් කැම්පේන්ස් වල උනත් ඔයා කැම්පේන්ස් ඉමෝෂනල් කියලා කිව්ව නේද? ඒ කැම්පේන්ස් වල බලන්න මම නිකන් කැම්පේන්ස් දෙක තුනක් මතක් කරන්නම් ඔයාට. ඔයාට මතකද අර ෆ්‍රී එඩියුකේෂන් නිදහස් අධ්‍යාපනය ගැන ඒගොල්ලෝ දාලා තියුණ කැම්පේන් එක අධ්‍යාපනය කියන්නේ අත්අටු අත්අටු තමන්ගේ නම් කොහටද පියාඹන්න බැරි කියන එක. හරිද? ඒක ලොකු පොඩි සමාජ පන්ති ભેදයකින් තොරව සමාජලට උගත් ළමයාගේ උගත් ළමයාගේ ඒක උගත් නැති අම්මට තාත්තට පවා උගත් කමක් නැති අම්මට තාත්තට පවා ඒක වදිනව නේද? ඔව් ඔව්. ටී මගේ ළමයා වුණත් ෆ්‍රී এডুকেෂන් එකේ හින්දා තමයි. ඒ කියන්නේ අපිට තියෙනවා නම් ගොඩ යාමක් අපි කොහොම හරි කරලා ළමයින්ට උගන්වන්න ඕනේ. ඉගෙනුවා නම් ගොඩ යන්න පුළුවන් මුළු පවුලට අම්මා තාත්තට සපින් දින නෙමෙයි ළමයින්ට උගන්වන්නේ. ළමයි හොඳින් ඉන්නවා බලන්නනේ අම්මල තාත්තට උගන්වන්නේ. ඒකට දන්නවා තමන්ගේ මේ තියෙන දුක ඒක ඒක විඳින්න හම්බෙන්නේ නැහැ ළමයට. ළමයට හොඳ අධ්‍යාපනයක් දුන්න නැක්. ඒක අර ඉගෙනගත්තු නැති ඉගෙනගත්තු නැති කියලා කියන්නේ නූගත් කියන එක නෙමෙයි මම කියන්නේ. එහෙම අගබර කරනවා නෙමෙයි. අර නිසි අධ්‍යාපනයක් නැති ඈත පළාත්වල ඉන්න මිනිස්සුන්ට පවා ඒක හાર્ට් ටචින් ඉමෝෂනල් කැම්පේන් එකක්. හරිද? ඒක හොඳට දැනුණා. හරිද? අධ්‍යාපනය කියන්නේ අත්අටු අත්අටු තමයි නේද කොහටද පියාඹන්න බැරි කියන එක. ඒ වගේම මතකද බ්‍රේල් රීඩින් අර අර රෙස්ටෝරන්ට් එකට ගියාම ඔව් මුලින්ම මෙනු එක ගෙනත් දුන්නා ටෙක්ස්ට් මෙනු එක. හැම කෙනාම ඇඩ්‍රස් කරනවා කියන එක. ඒක කියන්නේ ඔයාලට අපිව මතක් උනේ කොහොමද කියලා අහනවා මෙතන. හරිද? ඊට පස්සේ මේ ෂොප් එකේ ඕන කියනවා මේ මෙනු එක ගෙනත් දීපේක් කියන දෙවෙනි පාර මම ෂොප් එක ඕපන් කරනකොට හැමෝ ගැනම හිතුවා. ඔව්. ආවා කියන අර 1 කෝටි 70 ලක්ෂෙම ඒගොල්ලෝ ආමන්ත්‍රණය කරනවා. අපි හැමෝ ගැනම හිතනවා. මම හිතනවා ඊගොස ඔක් කියනකොට මට මතක් වෙනවා අර මතකද ඒකේ එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගියා අර චිත්‍ර ඇඳගෙන ගිහිල්ලා එයාට චිත්‍ර බලන්න විදිහක් නැහැ අර බෙහෙත නිසා ඇස්සන්න උනා කියලා. ඒකත් ඒ කියන්නේ ඒ මිනිහගේ පේන් පොයින්ට් එක. පේන් පොයින්ට් එකක් ඒගොල්ලෝ හයිලයිට් කරලා අර ගන්නවා. මිනිස්සෙක් මේ වෙලාවේ විඳවන ප්‍රශ්න නෙවෙයි. ඔව්. හරිද? අන්න ඒ දේවල් වලට හරියට ඇඩ්‍රස් කරා මිනිසුන්ගේ පේන් පොයින්ට්ස්. ඔව්. හරිද? මිනිස්සු ඉල්ලන්නේ මොනවද කියන එක තැනට මිනිස්සු විඳවන ප්‍රශ්න වලට ඇඩ්‍රස් කරා. ඒ වගේම මිනිස්සුගේ එක්ස්පෙක්ටේෂන්ස් සිහින බලාපොරොත්තු මේක මොකද්ද කියන එක බලන එක හරියට ඇඩ්‍රස් කරා. এডুকেෂන් කියන එක හරියට ගත්තනම් ඔයාලට කොහටද පියාඹන්න බැරි. හරිද? තමන්ට ගැළපෙන නිසි තනතුරකට යන්න පුළුවන්. ආර්ථික ප්‍රශ්න විසඳෙනවා. කැමති රටකට යන්න පුළුවන් මේ රටේ ඉන්න ඕනේ නැත්නම්. ඒ වගේ ඒකනේ අත්අඩු තමන්ගෙන් කොහෙටද පියාඹන්න බැරි. ඒ වගේම අර බ්‍රේල් රීඩින් එකේදී කිව්වා ස්පේන් නැති කෙනාට අර බ්‍රේල් මෙහෙම අල්ලලා රීඩ් කරන එකේදී මේ ඒකේදී කිව්වේ ඔයාලට අපිවත් මතක් වුණේ කොහොමද? මම ෂොප් එක ඕපන් කරනකොට හැමෝගෙනම හිතුවා කියලා ඒක කියන්නේ මෙතන. ඒකට හේතුව අපි මේ එක මනුස්ස කොට්ටාසයකට විතරක් නෙවෙයි අපි ඇඩ්වර්ටයිස් කරන්නේ.
හැමෝ ගැනම හිතලා තමයි අපි ඇඩ්වර්ටයිස්මන්ට් ඒගොල්ලෝ කැම්පේන් එක රන් කරේ. හරිද? ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය හැම සෙග්මන්ට් එකක්ම කව වෙන විදිහට තමයි ඒගොල්ලෝ ඒ දේවල් කරේ. ප්‍රතිපත්ති ප්‍රකාශය හැදුවා විතරක් නෙමෙයි ඒක සමාජගත කරන එකත් ඒගොල්ලෝ ඒ විදිහටම කතා කරා. ඒ වගේමයි නායකයා සහ නායකයා වටේ ඉන්න ආධාරකරුවෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හිටපු මන්ත්‍රීවරු ඒගොල්ලන්ගේ දේශපාලන නායකයෝ ඉන්නෝනේ පක්ෂේ. ඒ හැමෝගේම ස්පීචස් අරන් බලන්න. නායකයාගේ ස්පීචස් එක සමපාත වෙනවා. හරියටම හරියට. ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක සම්පාත වෙනව නේද? ඇඩ්වර්ටයිසින් කැම්පේන්ස් එකත් එක්ක සම්පාත වෙනවද? ඔය තුන අර නිකන් පෝල් රිකෝනේ වගේ ඕක ඇතුලේ නේද ඒගොල්ලෝ හැමදේම කතා කරේ. ඔව් ඔව්. අනුරැවිල්ලා ටීවී එකේ කියන එකයි ඊට අමතරව අපි හිතමු එයාව නියෝජනය කරන වෘත්තිකේ ඉන්නෝනේ කමිටිස් එහෙම අර එයාගේ නියෝජනය කරන වෘත්තිකේ ඇවිල්ලා ආර්ථිකය ගැන කතා කරනකොට අර ප්‍රතිපත්ති ප්‍රකාශයයි තමන්ගේ නායකයයි ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකේ ඒ ඔක්කොම දේවල් තමයි අරයක් කතා කරන්නේ. හරිද? ස්ටේජ් එකේ කතා කරන්නේත් ඒ දේමයි. හරි සමහර තැන්වලදී පිටපණින් සිද්ධ වුණා ඒගොල්ලෝ ටග්ගාල එක රෙක්ටිෆයි කරගත්තා නිවැරදි කරගත්තා හරිද ඒගොල්ලෝ උපක්‍රමිකව ස්ට්‍රැටජිකලි මේ දේවල් රෙක්ටිෆයි කරගත්තා උපක්‍රමිකව නිවැරදි කරගත්තා එතකොට ඒක එකක් අනිත් එක තමයි අපි කතා කරන්නේ ඒගොල්ලන්ගේ මම දැක්කේ ලොකුම දේ විරාජ් ඉමේජ් ඇන් බ්‍රෑන්ඩ් බිල්ඩින් අප්ලිෆ්ට්මන්ට් එක ඒ කියන්නේ දැනට තියෙන ඉමේජ් එක ඒගොල්ලන්ට තිබුණා රයිට් මේගොල්ලන්ට ටාගට් කරලා අපි ඒ කියන්නේ මම අර කිව්ව අවුරුදු දෙක තුනකට කලින් ඡන්දදායකයෝ ගොඩක් දුරට මේගොල්ලන්ට දෙනවා කියලා හිතාගෙන හිටියයි කියලා ඒ හිතාගෙන හිටපු ඒ ඉමේජ් එකයි එතකොට තිබිච්ච ඉමේජ් එක තියෙන ප්‍රතිරූපය සහ බ්‍රෑන්ඩ් බිල්ඩින් කියන එක ඒක අප්ලිෆ්ට් කරපු එක තමයි ඇඩ්වර්ටයිසින් වලින් කරේ තව ඉහළට ගෙනාවා මම ඒක කිව්වේ සමහරට ඔය තරම් ඇඩ්වර්ටයිස් නොකරත් ඔය ජයග්‍රහණේ ඔය විදිහට එන්න පුළුවන් ඒගොල්ලන්ට නමුත් ඒක තව වැඩි කරගත්තා ගොඩ වැඩ කරගත්තා හරිද විකසිත හිතනවා දාලා JVP කියන එක නැතුව මේ NPP ආපු එකේ ලොකු මේ මාකටිං පැත්තක් තියෙනවා සමහර වෙලාවට ඔය දැන් කියනෝනේ දැන් ඔය සමාජ අපි නම් අන්නේ නැහැ ඉතින් දැන් ඔය කියනෝනේ 88 89 කොහොමනේ කියන්නේ දැන් ඔය 88 89 දී යම් කිසි විදිහකට අපි දන්නවනේ බැට කාපු මිනිසුත් ඉන්නේ නැති බැට නොකාපු මිනිසුත් ඉන්නේ නැති ඔතන බොරු කියන්නේ නැති ඇත්තක් තියෙන්නේ නැති අපි දන්නේ නැහැ අපිට ඒක ගැන කමෙන්ට් එකක් දෙන්න බෑ මන්ද මට මට අත්දැකීම් තියෙනවා සාමාන්‍ය කොහොමද මේ කියලා ඒ කට්ටියට සමහරලට රතු පාටත් එක්ක බෙල් එක ජවිපෙ කියලා දකින්නකොට පොඩි චකිතයක් බයක් කැටිගැන්මක් එන්න පුළුවන් ඔය ඡන්ද දීපු සෙට් එක ඇතුළෙම ඉන්න පුළුවන් ඒ වගේ ක්‍රවුඩ් එක හැබැයි ඒක දුන්නේ වෙනම ආදරණීය පාටක් රෝස පාට දම් පාට ජාතික ජන බලවේගය එහෙම නේද ගියේ ජාතික ජන බලවේගය හරිද එතකොට ඒ නම ඊට පස්සේ පාට ඊට පස්සේ අර මාලිමාව දිශානතියකට අලුත් දිශානතියකට වෙනස් සමාජයක් දිශානතියකට රට යනවා මම හිතන්නේ ඒගොල්ලන්ගේ රට වෙන අතකට යොමු කරනවා හොඳ අතකට ඔව් මට මතකයි ඒකේ විකසිත ලස්සන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදලා තිබුණා 21 වෙනිදා දිනේ දාලා ලංකාවේ සිටියේ මේ මාලිමාව අර එක පැත්තකට දිශා වෙනවා ෆ්ලයිට්ස් ඔක්කොම ලංකාවට එනවා වගේ ඒ කියන්නේ ලොකු අයිඩියා එකක් දෙනවා මේ බලන්න ඒගොල්ලන්ගේ ලෝගෝ එක හරිද ඊට පස්සේ ස්ටේජ් උඩ කතා කරන දේවල් ටීවී එකට අහම කතා කරන දේවල් ප්‍රතිපත්ති ප්‍රකාශනේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක මේ හැම එකක්ම සෙන්ට්‍රලයිස් ඉන්ටිග්‍රේටඩ් වාරස් වන් සිංගල් මැසේජ් එකක් විදිහට නේද ගියේ අර හිට මෙහෙට වල්මත් වෙලා ගියේ නෑනේ ඇඩ්වර්ටයිසින් කැම්පේන් එක එකක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන තව එකක් ටීවී එකට ඇවිල්ලා කියන්නේ තව දෙයක් ස්ටේජ් වලට නැග්ගහම මීටින් වල කියන්නේ තව දෙයක් එහෙමුන් නෑනේ නේද මේ හැම පර්සනල් බ්‍රෑන්ඩින්ග් එතනදී කොහොමද යූස් වෙන්නේ පර්සනල් බ්‍රෑන්ඩින්ග් කියලා කියන්නේ මම ඉතින් ඒක හොඳටම අපි ඒක වෙනම දවසක කතා කරමු කතා කරමු හැබැයි මම නිකන් ඔය අහපු ඉඳ උත්තරයක් දෙන්න මට මේක දැනගන්න ඕන වෙනම ටොපික් එකක් අර AKD කියන එක මං හිතන්නේ අපි දෙන්න ලෝක කතා කරා ඒක ඇයි එහෙම ගත්තේ කියන්නේ මෙහෙම ඒක ගත්තේ කියන්නේ ඒක ප්ලෑන් එකක් ඇතුළු ඒගොල්ලෝ කරගත්තා නම් ඒකේ වටිනකමක් තියෙනවා සමහර වෙලාවට මිනිස්සු අර මොබයිල් ඔප්ටිමයිස් නේ අපි චැට් කරනකොට අනුර කුමාර දිසානායකට ඡන්දි දෙන්නේ සජීත් ප්‍රේමදාසට කියලා නෙමෙයි අහන්නේ SP-ටද AKD-ටද කියලා. ඉතින් මිනිස්සු අර තමන්ගේ ලේසියට හදාගත්තු දේවල්. නමුත් ඒගොල්ලෝ එක ප්ලෑන් එකක් ඇතුව හැදුවා. හැබැයි විකස වට මතකද මං කිව්වා අර MR කියලා ඒ කාලේ අපි ඔව් ඔව්. හරිද? ඒගොල්ලෝ හැදුවාද නැත්නම් SF කියලා ආව එක. SF කියලා ආව ඒගොල්ලෝ සරත් පොන්සේක හදාගත්තේ නැන්නේ මම SF කියලා. නමුත් ඒගොල්ලොම ඒ SF කියන එක තිබුණා. හැබැයි මේක ලොකු වාසියක් තිබුණාලු. SF මෙහෙම එහෙම තිබුණා. ඔව් ජෆ්නවල වගේ තමිල් අය ගොඩාක් වෙලාවට මේ එහෙමලු කියන්නේ අනුර කුමාර දිසානායකවට සමහර නම දන්නේ නැල්ලු. AKD කියන එක මතකයි. ඒ මොකද හේතුව? ජාතීන් වෙනස්. ඒගොල්ලන්ට මේ අකුරු උච්චාරණය කරන්න බැහැ. ඉංග්‍රීසි කියන්නේ ගොඩක් වෙලාවට හැම ජාතියක්ම කතා කරන භාෂාවක් නේ නේද? තමිල්, සිංහල, මුස්ලිම්, බර්ගර් ඊට පස්සේ විදේශිකයෝ මේ හැමෝම කතා කරන භාෂාවක් නේ. හරිද? එතකොට AKD කියන ඇල්ෆබෙට් එකේ තියෙන වචන A කියන එක පොඩි ළමයාක් දන්නවා. ඒ අකුරු. හරිද? එතකොට A වචන ෆැමිලිය අර දෙමළ මිනිස්සුන්ටත් මුස්ලිම් මිනිස්සුන්ටත් සිංහල මිනිස්සුන්ටත් හැමෝටම ෆැමිලිය වචන ටික. ඒක අකුරු ටික. වාසියක් උනාද එතකොට? ඒක වාසියක් උනේ. ඉතින් ඒක යාට විතරක් නෙමෙයි දැන් අර SF කියන එක සරත් ෆොන්සේකා කියන එක MR කියන එක මහින්ද රාජපක්ෂට ඒ කාලේ යූස් කරා. ඉතින් ඒ වගේ මේ CBK කියලා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයාට මතකද දන්නේ 90 ගණන් වල 90 දශකය. 94. JR ජයවර්ධනට ජයවර්ධන කියන්නේ JR කියලා නේ කියන්නේ. අදටත්. හරිද? ඉතින් ඒක අද ඊයේ නෙමෙයි මේ ඒක ඇවිල්ලා මිනිසුන්ගේ ලේසියට මිනිසුන්ම හදාගත්තු ඒවා තමයි වැඩි හරියක්.
සමහර තැන්වලදී ඒගොල්ලෝ හදාගත්තා රයිට් මේ මෙහෙමයි කියලා කැම්පේන් එකට ඒක රිලේට් කරගත්තා. නමුත් මම හිතන දේ ඉතින් මොකද්ද අපිට ඒකේ මම හිතන ගන්න ඕන දේවල් ගොඩක් කතා කරා. ඊළඟ එකකට යනවා තව දේවල් තියෙනවා කතා කරන්න. ඒකේ මට කියන්න තියෙන්නේ දැන් අර මම කිව්වාගේ මේ හැම දෙයක්ම සමපාත වෙන විදියට හරිද? අයිඩියොලොජි එක අපේ පක්ෂේ දැන් තිබුණනේ මේ ඔය හැම පක්ෂයකටම අයිඩියොලොජි එකක් තියෙනවානේ. සජපේට අයිඩියොලොජි එකක් තියෙනවා, NPP එකට අයිඩියොලොජි එකක් තියෙනවා. ඒ කියන්නේ අර ඒගොල්ලන්ගේ තියෙනනේ පක්ෂයේ අනන්‍යතාවය සහ දැක්මක් රයිට්. අන්න ඒක ඇතුලේ ඒ තමන්ගේ කම්පැනි එකේ තියෙන කල්චර් එක, අයිඩියොලොජි එක, තමන්ගේ ප්‍රොමිස් එක, අපේ තියෙන මේ අපි මිනිස්සෙට පාරිභෝගිකයට දෙන දේ හරිද? අන්නේ අයිඩියොලොජි එක ඇතුලේ ඉඳන් තමයි අපි හැම දෙයක්ම කරන්න ඕනේ. එහෙමයි කියලා කියන්නේ ඔය රාමුවක් ගහගෙන ඒක ඇතුළට කොටු වෙලා ඉන්නවයි කියන එක නෙමෙයි. අපි ක්‍රියේටිවිටි කන්ලිෂ් කරන්න ඕනේ අර අයිඩියොලොජි එකේ ඉඳන්. එතකොට තමයි අපිට හොඳ අනන්‍යතාවයක් ක්‍රියේට් වෙන්නේ. අපිට හොඳ ඐඩෙන්ටිටි එකක් ක්‍රියේට් වෙන්නේ. හරිද? එතකොට මිනිසුන්ට තරඟකරුවන්ගෙන් වෙනස් විදිහකට අපිව අඳුරගන්න පුළුවන්. You stand out from the rest. අපිට අග්ගල අනිත් තරඟකරුවන්ගෙන් අපි ටග්ගල අඳුරගන්නවා විතරක් නෙමෙයි අපිට තියෙන අනන්‍යතාවයත් වැඩි. එතකොට ඐඩෙන්ටිටි එක වැඩි හින්දා අපිට මිනිස්සු එන්න අපිව අපිට ලැබෙන තියෙන ආකර්ෂණය වැඩි ඒකෙන් හින්දා. ඔව්. විගසිත එහෙමනම් මම හිතන ගොඩක් දේවල් දැනගන්න ඉතින් අපි තව දෙන්නෙක් ගැන කතා කරමුනේ. මම අර කිව්වා වගේ අපි කතා කරමු එහෙමනම් දිලිජ් ජාවීර මැතිතුමා ගැන පොඩ්ඩක් කතා කරමු. මොකද ඔව් එතුමා නම් ඉතින් කොහොමත් ඇඩ්වර්ටයිසින් කම්පැනි එකයි කාරේ. අන්න ඒකයි මට කතා කරන්න ඕනම තිබුණේ. ඒ වගේමයි ඉතින් මෙහෙමයි මම දන්නේ එයාගේ පරමාර්ථය මොකක්ද කියන එක අපි ඒක දේශපාලනේ අපි ඒක අදාළ නැහැ නේ අපි කතා කරන්නේ. ඔව්. නමුත් මෙතන මට තියෙන ප්‍රශ්නේ එයා ඇඩ්වර්ටයිස් කරේ එයා ඇඩ්‍රස් කරේ පොඩි චූටි සෙග්මන්ට් එකකට. ව්‍යවසායකයා කියන සෙග්මන්ට් එකට. මම හිතන්නේ ව්‍යවසායකයා කියන්නේ විරාජ් දැන් අපි උනත් මේ ඔයා උදේ හවස මේ කන්ටෙන්ට් දදා මිනිසුන්ට ඇඩ්‍රස් කරලා බිස්නස් ඩේ කර කර ඔයාත් මේ වෙහෙසෙන්නේ රටේ ව්‍යවසායක ප්‍රජාව වැඩි දියුණු කරන්න වැඩි කරන්නනේ නේද? අනිවාර්යයෙන්. දැන් ව්‍යවසායකයා කියන ප්‍රජාව ලංකාවේ සම්පූර්ණ ජනගහණයෙන් කොච්චරද? 1.8යි. 1.8යි. හරිද? මොනතරම් සුළු ප්‍රජාවක්ද? ඒතර පොඩි ප්‍රජාවකට නේද මේ ඇඩ්‍රස් කරලා තියෙන්නේ. හරිද? අපි තුම ව්‍යවසායකයෝ වෙන්න ඉන්න ක්‍රවුඩ් එක කියලා. ඔව්. නමුත් වෙන්න ඉන්න ක්‍රවුඩ් එකත් ඊට වඩා චුට්ටයිනේ තව වැඩි ඕන්න. හරිද? අපි කරන්නේ ව්‍යවසායකයෝ වෙන්න ඉන්න ක්‍රවුඩ් එකත් වැඩි කරන්නනේ තව. හරිද? එතකොට හරිම සුළු ප්‍රමාණයකට තමයි එයාගේ සෙග්මන්ට් එක හරි නැරෝඩ්. හරිම නැරෝඩ් සෙග්මන්ට් එක. සමහරට AKD ලංකාව මෙඩ්‍රස් කරා ඔක්කොටම කියන එක. ඔක්කොටම හැම සමාජ පන්තියකටම හැම වයස් මේ වේකටම අපි ඒජ් ගෲප් එකකටම හැම ප්‍රොෆෙෂන් එකකටම ඒක සමානව මේ සේවයක් කරන එම්ප්ලොයිමන්ට් කරන කෙනෙකුට වෝට් එක ගන්න ටිකක් අමාරුයි කියලා ඔයා කියනවා. ඔය දැන් ව්‍යවසායක එයා පුළුවන් තරම් එයාගේ ස්පීච් වල තියෙන ව්‍යවසායකත්වය, කන්ටෙන්ට් වල තියෙන සෝෂල් මීඩියා වල තියෙන ව්‍යවසායකත්වය. එයා බිම් මට්ටමේද, මධ්‍යම පාන්තිකද, සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ, මහා පරිමාණ ව්‍යාපාරිකයන් කියන්නේ ව්‍යවසාය වැඩි හරියක් එයා වේට් එක දුන්නේ ව්‍යවසායකයන්ට වැඩි ප්‍රමාණයක්. මං කියන්නේ 100%ක්ම ව්‍යවසායකයෝ කියලා බැලුවා. නමුත් වැඩි හරියක් එයාගේ එයා ආමන්ත්‍රණය කරන වචන, එයාගේ කන්ටෙන්ට් වලින් ගන්න තියෙන ගොඩක් වෙලාවට ව්‍යවසායකයන්ට. ඒක හරියට. ඒක නීතිඥයොන්ට, වෛද්‍යවරුන්ට, විද්‍යාඥයොන්ට, කතිකාචාර්යවරුන්ට, මහාචාර්යවරුන්ට ගන්න තියෙන දේවල් මං කියන්නේ නෑ කියන එක නෙමෙයි. ටිකක් විතර අඩේ. නමුත් ව්‍යවසායකයන්ට වැඩි. ඒතකොට එයා එක ක්ලියර් සෙග්මන්ට් එකක් තමයි තෝරගත්තේ. ඒක ප්‍රොෆෙෂන් එකක් තමයි සෝ. ඒතකොට මේ සෙග්මන්ට් එක ඇවිල්ලා 1.8යි නේද ලංකාවේ වාකිවි. 1.8ක්. ඕක අපි හිතමු 105ක් කියලා. 105ක් කියන්නේ අර 1,70,00,000 කොයිතරම් සුළු ප්‍රමාණයක්ද? හැබැයි විකසිත දැන් ඔහොම කියනකොට පළවෙනි ධාරාවේ ඉන්න කීප දෙනා අතරට ඔහු එනවනේ. 5 හෝ 6 වෙනකොට එනවනේ. හතරට එනවා. ඒ හතරට එන්නේ මොකද එයා ගොඩක් විලාට එයාගේ ඇඩ්වර්ටයිසින් කෝපරේටිව් මේක සාර්ථකයි. එයාගේ කලර්ස් යූස් කරගත්තු එක ට්‍රස්ට් බිල්ඩ් එක. මොකද නිල් පාට කලර් එක ගත්තේ ක්‍රෙඩිබිලිටි එක වැඩි. ඒ වගේ කලර්ස් වල එයාට ක්ලියර් මැසේජ් එක එයාගේ ක්ලියර්. ඒ වගේම එයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හැම සෙග්මන්ට් එකක්ම හැම ඉන්ඩස්ට්‍රි එකක්ම කවර් කරලා තිබුණා. ඔව්. සමහරවිට ඒක විදියට. ඔව් ඒක කවර් කරලා තිබුණාට අර මෙතන අර ව්‍යවසායකත්ව කියන වචන එකක් විතරක් ફોකස් කරලා ඒක හයිලයිට් වුණා. අන්න ඒක. ඒ හයිලයිට් වීමෙන් අර කවුරුවත් මැනිෆෙස්ටෝ අපි ওই ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියව කියව ඉන්නේ නැහනේ. ඇත්තටම සම්පූර්ණයෙන් කියවන්නේ නැහනේ. ඕනනම් උඩින් බලලින් අපි අර ටොපික්ස් ටික කියවයි. අපිට අපේ හිත්ගත් ටොපික්ස් අපිට වැදගත් නැහැ. ගුරුවරයා කියන්නේ අධ්‍යාපන ශාස්ත්‍රයට සම්බන්ධ ටොපික් එකනේ. ඔව්. එයා ව්‍යවසායකයා කියන ටොපික් එක කියවන්න තියෙන chance එක අඩුයි. එයා කියන්නේ ડોක්ටර් කියවන්නේ ගොඩක් වෙලාවට නර්ස් කියවන්නේ සෞඛ්‍ය සේවාව සම්බන්ධව තියෙන ටොපික් එක නේද? එතකොට එයා අරක දැම්මට ව්‍යවසායකත්වය කියන එක තමයි හැමතැනකම හයිලයිට් උනේ. එයා වැඩිපුර වේටේජ් එක දුන්නේ ව්‍යවසායකත්වයට, entrepreneurship කියන එකට. හරිද? එයාගේ ටැග් ලයින් එක උනේත් මොකද්ද? ව්‍යවසායකත්වයෙන් පිරි රාජ්‍යයක්. ඔව්, එහෙම තමයි. ව්‍යවසායක රාජ්‍යයක් බිහි කිරීමනේ. හරිද? එතනම තියෙනවනේ එයාගේ ටැග් ලයින් එක, එයාගේ අරමුණ. හරිද? ඒ ස්ලෝගන් එකේම තියෙනවනේ. රයිට්. ඉතින් ඒක අන්න ඒක එතෙන්දී එයා හරිම ක්ලියර් නැරෝඩ් සෙග්මන්ට් එකකට තමයි එයා ඇඩ්‍රස් කරේ. ඉතින් ඒක හරිම පොඩි ප්‍රමාණයක් අර 1,70,00,000. දැන් NPP එක ඇඩ්‍රස් කරේ 1,70,00,000. ඔව්.
දැන් ඇත්තටම රනිල් ඇඩ්‍රස් කරෙත් එයා පුළුවන් තරම් ටාගට් කරෙත් අර සම්පූර්ණ සම්පූර්ණ ලංකාවේ ජනාධිපතිවරණය කියන්නේ එක ජියෝග්‍රැෆිකලි භූවිෂමතා අනුව එක ප්‍රදේශයකට කොටු වෙච්ච මිනිසු නෙවෙයිනේ මේ මුළු ලංකාවම ඔව් හරිද වර්ග කිලෝමීටර් 65000 ගානක් තියෙනනේ ඔය 65000 ගානේ ඉන්න මිනිසුන්ගේ ඡන්ද ටික ඕනනේ හරිද ඒ ඒ හැම කෙනෙක්ටම ඇඩ්‍රස් කරන්න ඕනේ හැමෝගෙම ඡන්ද නෙමෙයි බහුතරයේ ඡන්ද ඕන නම් ඔය හැම පැත්තකම ඉන්න මිනිසුන්ට මොකද ප්‍රාදේශීය භූවිෂමතා අනුව මිනිසුන්ගේ හිතුම් පැතුම් ආකල්ප කතා කරන විදිය භාෂා විලාශය අරමුණු බලාපොරොත්තු සිහින ඒ හැම දෙයක්ම වෙනස් ඒගොල්ලෝගේ අතීතයත් වෙනස් වර්තමානෙත් වෙනස් අනාගතෙත් වෙනස් ඒ මිනිසුන්ගේ හරිද සමහරලාට දුෂ්කර පැත්තක ඉන්න මිනිස්සුගේ බලාපොරොත්තුයි විරාජ් ඔයාගේ බලාපොරොත්තුයි තනිකර වෙනස් අපි මෙහෙම ඔෆිස් එකක් ඇතුලේ කතා කරාට ඒ මිනිස්සු සමහරලාට මේ වෙලාවක පැලකින්දන් කතා කරනවා ඇති හරිද ඒගොල්ලන්ගේ එකම බලාපොරොත්තු සමහරලට පෝර ටික හරියට වෙලාවට ලැබෙන එක කන්නේට වගා කරන එක සහ අලි ඇතුන්ගේ ඒ වුව දුර නැතුව කොහොම හරි කරලා ෂේප් න්‍යායෙන් ජීවිතේ කොට දාගන්න එක වෙන්නේ නැති සමහරට ඒකයි ඒකින්ද මිනිසුන්ගේ ආකල්ප සිතුම් පැතුම් බලාපොරොත්තු සිහින ඒගොල්ලෝ හැමදේම හරියට ඇඩ්‍රස් කරලා කතා කරන විදිහ හරි වෙනස් ඒකින්ද මේක එක සමාජ පන්තියකට විතරක් ඇඩ්‍රස් කරලා හරියන්නේ නැහැ එක වෘත්තියකට විතරක් ඇඩ්‍රස් කරලා හරියන්නේ නැහැ එක ප්‍රදේශයකට විතරක් ඇඩ්‍රස් කරලා හරියන්නේ නැහැ ඒක හොඳයි දැන් එන අප්කමින් ජෙනරල් ඉලෙක්ෂන් එකට මොකද ඒ පුද්ගලයා සංවිධායක වෙන්නේ දැන් අපි හිතමු මොකක් හරි ආසනයක් ගමුකෝ නිකන් අපි නිකන් රත්නපුර නිවිතිකල නිවිතිකල ගෙත ගත්තොත් එයාට උනේ නිවිතිකල ඡන්ද ටික විතරයි එයාට රත්නපුර ටවුන් එකේ තියෙන ඡන්ද දිස්ත්‍රික්කේ හම්බෙනවා නමුත් එයාගේ ප්‍රයිම ඔඩියන්ස් එක ඉන්නේ නිවිතිකල නිවිතිකල මිනිස්සුන්ට ගාල් එකෙක් ඡන්ද දෙන්නේ නැහැනේ නිවිතිකලින් ඡන්ද දෙන්න කෙනාට නේද නිවිතිකලින් ඡන්ද දෙන්න කෙනාට මෙදකොළඹ එක්කෙනෙක් ඡන්ද දෙන්නේ නැහැනේ එතකොට එයා දන්නෝනේ එයා දැනගන්න ඕනේ තමන්ගේ නිවිතිකල තියෙන ප්‍රශ්න මොනවද ඒකට හරියට ඇඩ්‍රස් කරන්න ඕනේ ඒ වගේම තමන්ගේ දිස්ත්‍රික්ක මොකද දිස්ත්‍රික්කේ අනිත් පළාත් අනිත් ආසනවල ඉන්න අයට ඡන්ද දෙන්න පුළුවන් නේ හැබැයි මේක මුළු ලංකාවේම ජනාධිපතිවරණය කියන්නේ තොර නිච් මාකට් එකක් විතරයි ටච් කරලා සෙග්මන්ටඩ් ඒ කියන්නේ නැරෝඩ් ඩවුන් කරපු එහෙම සෙග්මන්ට් එකකට යනවට වඩා හැම සෙග්මන්ට් එකම ටාගට් කරන්න පුළුවන් නම් හොඳ හැම සමාජ ස්තරෙම හැම සමාජ පන්තියෙම හැම ඒජ් ගෲප් එකම හැම ප්‍රොෆෙෂන් එකම හැම භාෂාවක්ම කතා කරන මිනිස්සු මට ඇත්තටම කලින් එහෙදි එකක් අමතක වුණා විකසිත අර මාලිමාව ගැන කතා කරනකොට අපි දැක්කා සෝෂල් මීඩියා වල මේ ඒගොල්ලෝ ඇඩ්වර්ටයිස් කරන්නේ මේ සාමාන්‍ය මිනිස්සු මේ වෙනුවෙන් ඒගොල්ලෝ වීඩියෝ ක්‍රියේට් කරනවා ඒ ගැන මොකද්ද ඔයා කියන්නේ ඒකේ කියලා තිනවා මම දැක්කා එක එක විදේශිකයෙක් ඒ කියන්නේ හොඳට බ්‍රෑන්ඩින් ගැන දන්න කෙනෙක් එයා කියලා තිනවා සෝෂල් මීඩියා වලින් ගොඩක් වෙන්නේ letting others to talk about your brand let them to promote your brand ඔව් හරිද දැන් උදාහරණයක් විදියට දැන් ওই සෝෂල් මීඩියා ආපු එකේ තියෙන මේක ඒක තමයි ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ අපි ටීවී එකේ දකින ඇඩ් එක විතරයිනේ අපිට ඔකට පිළිතුරු දෙන්න බෑනේ අපේ මතය ප්‍රකාශ කරන්නත් බෑනේ හරිද අපි හිතමු මේ ඇඩ් එක නායකයත් එක්ක ගැලපෙන්නේ නැත්නම් ප්‍රතිපත්ති ප්‍රකාශයත් එක්ක ගැලපෙන්නේ නැත්නම් නායකයාගේ පෞරුෂය දැක්මත් එක්ක ගැලපෙන්නේ නැත්නම් අපිට ඒක එහෙම වෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කරන්න බැහැනේ කොහොමද ප්‍රකාශ කරන්නේ වන් වේ විතරයි සෝෂල් මීඩියාවට පස්සේ ඒක ටූ වේ කමියුනිකේෂන් එකක් වුණා මිනිස්සු ඇත්තටම මිනිස්සු ප්‍රොමෝට් කරන්න පටන් ගත්තා බ්‍රෑන්ඩ්ස් ඒක තමයි මං හිතන්නේ මේ ගොඩක්ම හේතු වෙන්නේ සක්සස් වෙන්න සමහර තැන්වලදී NPP එක මම ඒක මං ආයෙත් කියනවා අපි මේ කිසිම පක්ෂයකට බර වෙලා කතා කරනව නෙමෙයි නමුත් උදාහරණ අරන් කියනවා මඩ කැම්පේන්ස් යද්දී NPP එක ඒකට උත්තර දෙන්න ගියේ නැහැ ඒක හොඳයි ඔයා දැක්කද අර පහුගිය කාලේ කැන්ඩෝස් වලට ප්‍රශ්නයක් ආපු වෙලාවේ කැන්ඩෝස් වලට කතා කරේ කැන්ඩෝස් එකේ බ්‍රෑන්ඩ් මැනේජර්ස්ලා මාකටිං මැනේජර්ස්ලා චෙයාපර්සන් හරි ඒ ඕනර්ෂිප් එක ඇවිල්ලා නැමේ එළියට මිනිස්සු තමයි කතා කරේ කැන්ඩෝස් ගැන කැන්ඩෝස් වල මතකද අර ඇඟිල්ලක් තිබුණා ඒක චොක්ලට් එකේ හරිද මිනිස්සු තමයි කැන්ඩෝස් එක වෙනුවෙන් පෙනී හිටියේ හරිද මම දැන් කන්නේ ෆොරින් චොක්ලට් වෙන්න පුළුවන් ඔයා කන්නේ ෆොරින් චොක්ලට් වෙන්න පුළුවන් සමහරවිට ඔයා චොක්ලට් නොකා ඉන්න පුළුවන් නමුත් ඔයා ඉස්කෝලේ යන කාලේ කැන්ඩෝස් කෑවේ ඔබ මම හදවතේ සතුට සිනාවන් මුව රැඳේ ඒකත් එක්ක අපිට තියෙන පොඩි නොස්ටැල්ජික් මෙමරි එකක් ඒකත් එක්ක අපි කැන්ඩෝස් වලට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපි පෙනී හිටිනවා සමහරලාට මම මේ කිව්ව උදාහරණයක් අරන් කැන්ඩෝස් එකේ ඒ වගේ තමයි අනිත් බ්‍රෑන්ඩ්ස් වලටත් එහෙම රිලේෂන්ෂිප් එකක් තියෙනකොට අතර මේ සෝෂල් මීඩියාත් එක්ක දැන් ඒ කාලේ කැන්ඩෝස් වලට ඔහොම ප්‍රශ්නයක් වුණා නම් එහෙම නිවුස් එකේ දකින්න එච්චරයි මිනිසුන්ට ඔය වෙනුවෙන් කතා කරන්නවත් බෑ දැන් සෝෂල් මීඩියා තියෙනවා. දැන් මිනිස්සුන්ට ෆ්‍රීලි තමන්ගේ ඔපිනියන් එක එක්ස්ප්‍රස් කරන්න පුළුවන්. ඔය කියන්නේ අර ඒ බ්‍රෑන්ඩ් දෙමික බිස්නස් එකේදී ගත්තත් මං හිතන්නේ අර බෝග් එකේ ඇඩ් එකේම අපි දෙන්න හැමදාම කතා කරන්නේ අපි ඔළුවට යන්නේ කියපු ගමනේ. ඒ වගේ මේ NPP එක ලස්සන්ට රිප්‍රසන්ට් කරා මිනිස්සුම. දැන් මේ ගැන කතා කරන විකසිත දැන් සෝෂල් මීඩියා වල ගොඩක්ම වෛරල් උඩ මං දන්නවා ඔයා මං හිතන්නේ ඔයා දන්නවා මම මොකක් ගැනද කතා කරන්න කියන්නේ ඉතින් බතරමුදලේ සීලරතන හාමුදුරුව ගැන කතා කරොත් සෝෂල් මීඩියා වල TikTok වල ගොඩක්ම වෛරල් වුණානේ අපිලගේ හාමුදුරුව එතකොට උන්වහන්සේ කතා කරපු සමහර දේවල් ඒ වගේ නෙමෙයි group එකක් හැදුනා මං හිතන්නේ ඔයා දකින්නත් ඇති ඒ group එකේ share වෙච්ච දේවල් ගොඩක් දේවල් වුණා මේ content හදන්නේ උන්වහන්සේ නෙමෙයි සාමාන්‍ය මිනිස්සු හදන්නේ එතකොට මෙන්න මේක අපි මම මේ උන්වහන්සේ පරාජය වුණා ඒක ගැටලුවක් නෙමෙයි මම කතා කරන්න යන්නේ මේ මේක අපිට බිස්නස් එකේදී පාවිච්චි කරන්න බැරිද
මෙහෙම හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් දැකනවා විරාජ්. දැන් ඕක වෛරල් වුණානේ. ඔව්. හරිම නැචරල් ඔතෙන්ටික් මේ විදියට වෛරල් වුණානේ. පේඩ් ප්‍රොමෝෂන්ස් වුණාසේ රන් කරපු ප්‍රොමෝෂන් එකක්වත් මුකුත් ඇඩ්වර්ටයිසින් ඒජන්සි එකෙන් රන් කරපු දෙයක් නෙමෙයිනේ. හැබැයි ලැබිච්ච ඡන්ද ප්‍රමාණය කීයද? 6000 ගන්න. 6000 මුල් ලංකාවේම. ඔව්. ඉතාමත්ම තාමත්ම සුළු ප්‍රමාණයක්. හරිද? සමහර වෙලාවට සමාගම් තියෙනවා ඊට වඩා සේවකයෝ ඉන්නවා. හරිද? හරිද? ඒ එතන ඔයාට තේරෙනවද කොයිතරම් දේවල් වෛරල් වුණත් කොයිතරම් දේවල් ට්‍රෙන්ඩින් වුණත් කෝ සේල් එකක් වෙලා නැහැ නේද? end of the day. ඒකයි. ඒ තමන්ගේ එතකොට මිනිස්සු දන්නවා ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක මොකද්ද? ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් මොනවද? මම මේ ප්‍රොඩක්ට් එක මිලදී ගත්තොත් මගේ එක්ස්පෙක්ටේෂන්ස් වලට මැච් වෙයිද? මිනිස්සු ඡන්දෙ දෙන්නේ එයාගෙන් දෙයක් බලාපොරොත්තු වෙන්නේ. ඒකයි. එයා ජනාධිපති වුණොත් හොඳයි කියලා. හරිද? එතකොට එයා ජනාධිපති වුණොත් හොඳයි කියලා හිතන්න පුළුවන්ද මිනිස්සුන්ට? එතකොට ඒක ට්‍රෙන්ඩ් වුණා. ඒකෙන් ඒක මාරු විදියට ට්‍රෙන්ඩින් වුණා. ඒ බත්තල මොලි සීලරත්න මම හිතන්නේ මේ ඉතිහාසයේ ඉඳන් අපි ඉස්කෝලේ යන කාලේ ඉඳන් මම හිතන්නේ ඡන්ද ඉල්ලනවා. ඡන්ද ඉල්ලනවා. මේ පාර තමයි මම හිතන්නේ වැඩිපුරම පබ්ලිසිටි එකක් ආවේ. ලොකුවටම ට්‍රෙන්ඩින් වුණා. හරිද? ඒ ට්‍රෙන්ඩ් වුණාට යාට ඡන්ද ලැබුණේ නැහනේ. සාමාන්‍ය ප්‍රාදේශීය සභාවකටවත් එන්න ඕන ඡන්ද ප්‍රමාණයක් ලැබුණේ නැහනේ. නැහැ. නේද? ඒකයි මම කියන්නේ. තමන් ට්‍රෙන්ඩින් වෙච්ච පළියට, තමන් වෛරල් වෙච්ච පළියට මම අර කියන හැම වෙලෙම YouTube වලින් අර හැමෙහෙන් අපි එකපාරට ලොකු හයිප් එකක් ක්‍රියේට් කරනවා. හැබැයි ප්‍රොඩක්ට් එකේ සස්ටේන් වෙන්නේ නැහැ. ප්‍රොඩක්ට් එක මිනිස්සු පිළිදි ගන්නෑ. හරියටම හරි. ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක දැන් විකසිත මම හිතන්නේ මේ සාකච්ඡාවෙන්ම අන්තිම ගන්න කෝ එක තමයි ප්‍රොඩක්ට් එක ක්වොලිටි නා ක්වොලිටි වෙන්න ඕනේ නේද? ප්‍රොඩක්ට් තමන් ඇඩ්වර්ටයිස්මන්ට් වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි මම කියන්නේ. ඇඩ්වර්ටයිස්මන්ට් කොච්චර ක්වොලිටි එකට ගහුවත් කොච්චර ක්‍රියේටිව් විදිහට ගහුවත් කොච්චර දේවල් ට්‍රෙන්ඩින් වුණත් වැඩක් නැහැ. ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එක අපි පාරිභෝගිකයාට දෙන ප්‍රොමිස් එක එහෙම නැත්නම් ප්‍රොඩක්ට් ෆීචර්ස් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එක ඊට පස්සේ බ්‍රෑන්ඩ් එතික්ස් ආචාර ධර්ම ඒව නැත්තම් මිනිස්සු ඒ ප්‍රොඩක්ට් එක ගන්නෑ. වැඩි මුණොත් එකපාරක් ගනි. ඊට පස්සේ ආයි ගන්නෑ. රිපීට් පර්චේස් එකකට යන්නේ. මමත් එහෙම අත්දැකීම් තියෙනවා. සමහර ප්‍රොඩක්ට්ස් ඇඩ්වර්ටයිස්මන්ට් දැකලා රයිට් මෙන්න මේ දේවල් දෙනවයි කියලා කියනවා. මේ ෆීචර්ස් තියෙනවා මේ විදිහේ මෙහෙමයි මේ තික්ස් තියෙනවා. ගත්තට පස්සේ ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. අර ඇඩ්වර්ටයිස්මන්ට් එකෙන් හිතාගෙන මම මෙහෙම ඇති කියලා හිතාගෙන ගන්න ප්‍රොඩක්ට් එක මට ලැබෙන එක්ස්පීරියන්ස් එක එහෙම එකක් නැහැ. එච්චරයි ගන්න. ආයෙ එතනින් එහාට ගන්න නැහැ. මම විතරක් නෙවෙයි ඔයා වුණත් එච්චරයි. හරිද? ඒකින් පළවෙනි දේ තමයි මේකෙන් ඉගෙන ගන්න තමන්ට වෙනමම ඐඩෙන්ටිටි එකක් ක්‍රියේට් කරගන්න. අපි නම රාජපක්ෂේ දීගිද කිව්වා යුනික් ඩෙන්ටි එකක් තමන්ට ක්‍රියේට් කරගන්න. තමන්ගේ අම්මා තාත්තා හොඳට හිටියයි කියලා තමන් හිතන්න එපා. තමන්ට ඒ ගරුත්වය ලැබෙයි කියලා හැමදාම. ඔව්. හරිද? ඔයාගේ අම්මට තාත්තට හොඳ සමාජයේ හොඳ ලොකු හොඳ තත්ත්වයක් හොඳ පිළිගැනීමක් ඒ වගේ ප්‍රභු පැලැන්තියේ කෙනෙක් එහෙමයි කියලා හිටියයි කියලා ඔයා හිතන්න එපා. ඔයාටත් ඒක ඒ විදිහටම ලැබෙයි කියලා. ඔයාටත් ඔයාගේ අර අර මම දැක්ක උපුල් ශාන්තනස්කල්ස කියනවා අර මහලුකු රූසගසයට තව රූසගස හැදෙන්නේ නැහැ කියලා. ඔව්. එහෙමනම් අර මහලුකු රූසගස අතුපතර කපලා පොඩ්ඩක් ඇකිලෙන්න ඕනේ. එතකොට තමයි අරකට ඉරේලිය වැටිලා වැස්සට තෙමිලා ඌවට වේලිලා ඒක වෙනම යුනික් ඩෙන්ටිටි එකක් හදාගෙන එයා වෙනම හැදෙනවා. හරිද? ඒ කියන්නේ තමන්ට වෙනම යුනික් ඩෙන්ටිටි එකක්. ඒ කියන්නේ තමන්ට නැත්තම් ප්‍රොඩක්ට් එක තමන්ගේ නිෂ්පාදනය කලින් හොඳ නිෂ්පාදන මාකට් එකට දාලා තිවිච්ච පළිට හිතන්න එපා. මම මෙහෙට දාන ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් සාර්ථක වෙනවයි කියලා. ඒකට වෙනම යුනික් ඩෙන්ටිටි එකක් ක්‍රියේට් කරන්න. ඒකට වෙනම යුනික් බ්‍රෑන්ඩ් වැලියුස් ටිකක් ක්‍රියේට් කරන්න. යුනික් පර්සනලිටි එකක් ක්‍රියේට් කරන්න. වෙනමම අනන්‍යතාවයක් ක්‍රියේට් කරන්න. ඒකට බරක් දාන්න. ඔව්. මම හිතනවා අද දවසේදී ඔයා ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. අපි මේ කරන් ටොපික් එකක් කතා කරේ. මොකද මම හිතනවා මේක තමයි වෙන්න ඕන කියලා විකසිත මේ කෙනෙකුට ඇනලයිස් කර. ඔයාට වෙනත් අදහස් තියෙනවා නම් කරුණාකරලා කමෙන්ට් කරන්න. කිසිම ගැටලුවක් නැහැ. මේක අපි මතයක් විතරයි නේද විකසිත? අපි දැකපු දේ මීට වඩා වෙනස් අදහස් තියෙන්න පුළුවන්. අපි කියන එකට සම්පූර්ණයෙන් විරුද්ධ වෙන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අපිට අවශ්‍යතාවයේ තිබුණේ බිස්නස් පර්ස්පෙක්ටිව් එකකින් අපිට දෙයක් අරගන්න. මම නම් හිතන්නේ මේ ඩිස්කෂන් එක ඉවරනකොට ඔයාට මොනව කරත් ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකක් නැත්නම් මොනවත් කරන්න බෑ කියන එක මම හිතන්නේ ඔළුවට හොඳටම යන්න ඇති. විකසිත හැම දෙයක් ගැනම කිව්වා. ඉතින් විකසිත අවසාන වශයෙන් මොනව හරි කියන්න තියනවද? මම ගොඩක් වෙලාවට අපේ මේකේ හරය වෙන්නේ අපි ගොඩක් තැන්වල දැක්ක මේ පක්ෂ අනාගත්තේ ප්‍රොඩක්ට් එකේ ක්වොලිටි එකයි ඇඩ්වර්ටයිසින් කැම්පේන් එකයි තමන් කතා කරන දෙයි තමන්ගේ කන්ටෙන්ට් එකයි මේ හැම දෙයක්ම එකට සමපාත නොවෙන හින්දා නේද? ඔව්. ඒ කරන එක හැම එකක්ම ගයිඩ්ලයින් එකක් ඇතුව ප්ලෑන් එකක් ඇතුව කරන්න. බත්තල මුල්ලේ සීලරත්න හිමි ප්ලෑන් එකක් ඇතුව නෙමෙයි න්යාගේ කැම්පේන් එක කරේ නේද? ඒක හරි. ප්ලෑන් එකක් ඇතුව කැම්පේන් එක කරනවාම දැක්ක මං හිතන්නේ ප්ලෑන් එකක් ඇතුව හරියට බ්‍රෑන්ඩ් ගයිඩ්ලයින් කියන්නේ හොඳ ගයිඩ්ලයින්ස් උත් එක්ක හොඳ එතික්ස් තියාගෙන කැම්පේන් එකක් කරපු හින්දා තමයි ජනාධිපතිවරණ එක ජයග්‍රහකෙක එළියට ආවේ. එයාගෙන් අපිට ගන්න ආදර්ශය තියෙනවා. පරිදිච්ච කෙනාගෙනුත් ආදර්ශ ගන්න තියෙනවා. මැදෙක්නෙක් කෙනාගෙනුත් ආදර්ශ ගන්න තියෙනවා. හරිද? ඒකින්ද ඒ හැම දෙයක්ම කරනකොට සැලැස්මක් ඇතුව යම්කිසි දිශානතයකට ඒ දේ කරන්න. එකපාරට එහෙරෙඩි මෙහෙට වල්මත් වෙලා දේවල් කරන්න එපා. තමන් ප්‍රොඩක්ට් එක විකුණන්නේ කාටද? තමන්ගේ ප්‍රොඩක්ට් එකේ ෆීචර්ස් මොනවද? සාහිකර දෙන්න සමාජගත කළ යුතු පණිවිඩය
මොකක්ද මොන ටෝන් එකෙන්ද මොන වොයිස් එකෙන්ද යන්න ඕනේ කියන එක මේව කරගෙන ඒ හැම දෙයක්ම සැලැස්මක් ඇතුව කරන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඔව්. ඉතින්නම් විකසිත බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. ඉතින් මම හිතනවා ගිය වීඩියෝ එක පංචේන්ද්‍රයට මාකටිං ඔගොල්ලෝ ගොඩක් අය බැලුවා ලෝකේ වටෙන්ම අපිට කමෙන්ට් කරලා තිබුණා. ඉතින් මේ වීඩියෝ එකෙත් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. මොකද මට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා විකසිත ඉදිරියටත් මේ වගේ දේවල් වලට එක් කරගෙන එන්න. ඉතින් විකසිත ඊළඟ වැඩසටහන් වලටත් ඕන නම් ඒකත් කමෙන්ට් එකේම දාන්න. මොකද අපි අනිවාර්යයෙන්ම සැලසුම් කරන් ඉන්නවා අලුත් දේවල් කතා කරන්න, මේ වෙනස් වෙන දේවල් ගැන කතා කරන්න. ඉතින් එහෙමනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. අයිබෝ.